FM 阿蘇阿泰達シマハヤ阿蘇阿泰達シマアテ Danam hadawat hubudati Sawan mireng itireti Muwing muha mamumunati Dorin doran itireu dena Singha FM Tanjata obalang rendi Somna sing sit chua didi Mirugi nata keyedi Sundur mirai jivite Singha FM Danam hadawat hubudati Sawan mireng itireti Muwing muha mamumunati Dorin doran itireu dena आराधना चित्रपट गीते किन्म आरंभ करो सिनेमा සහ කියවනවා මේ හැම දෙයක් කරද්දිම සමහර වෙලාවට රූප රාමු පිළිබඳව ඔබ හිතනවා ඇති ඇතුලේ අන්තර්ගතය පිළිබඳව හිතනවා ඇති මේ හැම දෙයකටම සම්බන්ධ බොහෝ අපූර්ව පිළිසයක් ඉන්නවා මේ චිත්‍රපටයේ පිටුපස එතකම මේ තවත් දෙයක් තමයි උදාර අපි චිත්‍රපටයක් සිනමා ශාලාවට ගිහලා බලනවා ඒ නරබද්දී අපිට හැගෙන්නේ නැහැ මේ ඉන්න නළු නිලියන්ට අමතරව තවත් කොයිතරම් කාර්ය මණ්ඩලයක් මේ පිටුපස ඉන්නවද කියන කාරණේ හැබැයි සෙනරුගේ හැගෙන ඉන්න ඔබ දැන් දන්නවා අපි පියවරෙන් පියවර එක්තරා ආකාරයෙන් මේ විවිධ අංශ නියෝජනය කරන පුද්ගලින්ට ආරාධනා කර ඒ අය කතා බහ කරද්දී කොයිතරම් මේ බැරෑරුම් කාර්යයක්ද මේ සිනමාවට එහෙම නැත්නම් ප්‍රේක්ෂකාගාරයේ ඉඳලා අපි නරඹන චිත්‍රපටය කොයිතරම් අපූර්ව ආකාරයට ගෙනෙන්නට පුදුමාකාර වෙස්සක් දරනවා කියන එකට මේ හැම දෙයක්ම දැන් සාක්ෂි තියෙනවා. ඔව් මොහොතක් හිතන්න ඔබ යනවා සිනමා හලකට ගිහිල්ලා ඔබට සුවපසුණු අසුණක් තියෙනවා මේ සුවපසුණු අසුනේ ඉඳගෙන ඔබ බොහොම අපූර්ව චිත්‍රයක් බලනවා දකිනවා විඳිනවා. හැබැයි මේ විඳින දේ ඇතුලේ බොහෝ කෙනෙක්ගේ ශ්‍රමය දහදිය එතකොට නිර්මාණශීලී ශක්තියෙන් මේ හැම දෙයක්ම මුසු වෙලා තියෙනවා. රූප සංයෝජනය මේ හැම දෙයක් අතරම කතා බහ කරන්නට අවශ්‍ය දෙයක් සංස්කරණය සමහරට ඔබට වචනයක් වෙන්නට ඇති වචනයට එහා බොහෝ දේවල් තියෙනවා ඒකයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් සංස්කරණය ගැන කතා බහ කරද්දී මේ රවීන්ද්‍ර ගුරුගේ මහත්මයා අනිවාර්යයෙන්ම මතකෙට නැගෙන මොකද බොහෝමයක් චිත්‍රපටවල සංස්කරණක ශිල්පියා විතර සහභාගී වෙන එකම සම්මාන පිට සම්මාන හිමි කර ගැනීමට වරම වාග්ය උදා කරගෙන තියෙන. ඒක තමයි අපි කිව්වේ අපේ අපේ පූර්ව ප්‍රචාරක ඔබ ඇහුවා නම් මේ සම්මානය සම්මාන වලින්ම සම්භාවනාවක් පාත්‍ර වෙලා තිනවා 2001 දී සිනමාවට ආවට මේ වෙනකොට කොයිතරම් සිනමා සම්මාන ගොඩක් තියෙනවද කියලා අපිට මේ ගෙදර ගිහිල්ලා බලන්න බැරුණා කොහොමවත් අපේ පූර්විකාව ටිකක් දුර වැඩි ඇති අපි ආරාධනා කරේ රවීන්ද්‍ර ගුරුගේ මහතාට රවීන්ද්‍ර මහත්මයා අපි ආයිබෝවන් කියලා ඔබතුමන්ව පිළිගන්න ආයිබෝවන් අපි හැබැයි මේ කොයි පුද්ගලෙක් ආවත් කොයි තරාතිරම කෙනෙක් ආවත් අපි ළමා කාලේට අනිවාර්යයෙන්ම කැදවාගෙන යනවා ඒ නිසාම මේ රවීන්ද්‍ර මහත්මරට ඒ දේ අනිවාර්යයෙන්ම තියෙනවා අපි මතක් කරමු ළමා කාලේ හැදුව වැඩුණු පරිසරය එතකම පාසල් අධ්‍යාපනයේ අපි ඒ ආරම්භය යලිසීපත් කරමු ඇත්තම හැමෝම ආසයි තමයි ළමා කාලේට යන්නේ මාත් ඒ වගේ තමයි මම ඉපදුනේ මාතර දිස්ත්‍රික්කයේ දකුණු පළාත මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළේ කොටවිල කියන අතිශය සුන්දර ගම්මානයක සුන්දරයි කියුවේ ගම මේ දිය ඇලි ගංගා ඒව නැති වුණාට කෙත්වතු පොල්ලිඩං වලින් සස්ත්‍රීක තම සස්ත්‍රීක ගම්මානයක තමයි මම ඉපදුනේ ඉතින් මම මේ ගමට හරි ආදරේ ගමුත් මගේ පවුලේ
හයදෙනෙක් ඉන්න මාත් එක්ක මම තමයි පවුලේ වැඩමලා ඉතින් පොඩි කාලේ අතිශය සුන්දරයි අතිශය සුන්දරයි හරි නිදහස අපිට තිබ්බා ගෙදර මොකද මගේ තාත්තත් බොහොම නිදහස් කාමි උද්ගලයේ සහායක නිසා අපිට සහෝදර සහෝදරියෝ විතරක් නෙවෙයි අපේ අසල්වාසී ඥාතීන් ගොඩක් හිටියා ඉතින් අපි පොඩි කාලේ අතිශයම සුන්දර විදියට නිදහස් විදියට ගත කරා ඉතින් දැනුත් හරි මතක් කරනකොටත් හරි අතීත කාමය හින්දා හරි ටිකක් අතීතේ යනකොට හරි දුකකුත් ඇති වෙනවා මොකද ඒ නිදහස ඒ විදියටම පාවිච්චි කරා ඉතින් මම පළවෙනි ශ්‍රේණිය ඉඳලා පස්වෙනි ශ්‍රේණිය දක්වා යන මගේ ගමේ පාසලට මොකද මම මගේ ආත්තම්මා හරි අපි ගැන හරිම ළඟින් හිටියා. ඉතින් ආත්තම්මා කැමති වුණේ මේ වෙන ඈතර බස් එකකවත් යනවට යාච්චර කැමැත්තක් තිබුණේ. එයාට ඕන වුණා මාව ගමේ ඉස්කෝලේ ඉස්සර. මොකද එයා ඒ ආත්තම්මගේ සීයාගේ තිබිච්ච අනිත් එක තමයි. මොකද මගේ තාත්තලා සේනම කොළඹ ඉගෙන ගත්තා පොඩි කාලේ. මගේ තාත්තගේ පවුලෙත් ඉන්නවා 6 දෙනෙක් 5 දෙනෙක් 6 දෙනෙක්. එයාත් කොළඹ තමයි ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා. හැබැයි මේ පුංචි කාලේ අනිවාර්යයෙන්ම ගමේ ඉස්කෝලේ ගමේ පන්සල වලත් එක්ක සම්බන්ධය තිබුණා. ඒක නියතයක් වුණා මට. ඉතින් පහේ පන්තියට විතර යනකම් මම ගමේ ඉස්කෝලේ ගියා. ඒකත් හරිම සුන්දරයි. ටිකක් දඟකාරයි. පොඩි කාලේ හොඳට පොඩක් නෙමෙයි. මං හිතන්නේ ඉඳහසත් එක්ක. ඉතින් පන්සල ඉස්කෝලේ වුණත් ඉතින් අපේ තාත්තලා තිබුණා බොහොම සමීප සම්බන්ධ පන්සලත් එක්ක. ඉතින් සමහර දවස් මට මතකයි ඒක සමහර පන්තිවල අර අපි මිශ්‍ර පන්සලක් එක පිරිමි ගැහණු ළමයි ඉන්නවා දෙක පන්ති දෙකක ඉන්නේ. මායි මගේ තව ඥාති සහෝදරයෙක් හිටියා. අපි දෙන්නා එයාගේ අම්මත් එක්ක ඉගෙනුවා. ඉතින් අපි දෙන්නා හරි නට දඟල් නිසා අර ගෑනු පන්තිය වෙනම පුටු දෙකක් තියලා අපි දෙන්නා තියාගෙන තමයි. එච්චර හිතාගත්තා කියන්නේ අපේ ළමා කාලේ කොච්චර සුන්දරද කියන. ඇත්තටම මේ කාලේ මතක් කරනකොට තාමත් මං හිතනවා අපේ මගේ දුවටත් මට එක දුවෙක් ඉන්නවා. ඒ කට්ටිය මෙච්චර අපිට තර නිදහස ලැබිලා නැහැ කියලා. පාසල් යන කාලේ දම්ම බලාපොරොත්තුවක් තිබුණාද කලාශාස්ත්‍රයට? පොඩි කාලේ ඇත්තටම එහෙම මගේ අදහසක් තිබ්බේ නැහැ. උපරිම නිදහස නිදහසක් විදිහට භුක්ති විඳා. නමුත් එතනින් පස්සේ ගෙන පහේ පන්තියෙන් පස්සේ මම මාතර සාන්තෝමස් කුමරු විද්‍යාලයට එනවා අවුරුද්දක් විතර. ඊට පස්සේ මගේ ඇත්තටම මගේ මහප්පා මගේ ලොකු තාත්තා නියෝජ විදුහල්පතිවරයෙක් හැටියට විශිෂ්ට ගුරුවරයෙක් යා කොළඹ විශ්වවිද්‍යාලයේ නියෝජ විදුහල්පතිවරයෙක් හැටියට චාර්ල්ස් ගුරුගේ ඕගෙන දන්නවා අතීතයේ මේ ඇත්තටම යුග ඉගෙන ගත්ත අය. ඉතින් ඔහු දැක්කා මේ මගේ නැටිල්ල එච්චර හරි නෑ කියලා. තාත්තට මොකද අපේ තාත්තගේ පවුලත් ඇත්තටම අපි හරි එකමුතු වෙන අය. කියන්නේ සීයා නැති වෙච්ච ගමන් ඒ ලොකු තාත්තා තමයි තාත්තලා සේරම පවුලේ වැඩිමලා විදියට වකිම් අරගෙන උන්ට මේවා කරේ. ඉතින් ඒ නිසා එයා කියුණා මියා කොළඹට යන්නට බලා ගන්න මං එයා දැන් මගේ ළඟට කියලා. ඉතින් එතන ඉඳලා තමයි මම කොළඹට එන්නේ. ඒ කියන්නේ මගේ වයස අවුරුදු 14 13 ඉඳලා. ඇවිල්ලා මම මුර්තු මහවිද්‍යාලයට ඇතුල් වෙනවා. එතන ඉඳලා තමයි මගේ අනිත් ජීවිතේ පෙළ ගැස්ම තියෙන්නේ ආ යටතේ. ඉතින් ඒ කාලය ඇත්තටම ලොකු තාත්තත් එක්ක ගාව හිටපු කාලය බොහොම මේ හරිම නීතියට විනයට වැඩ කරන කෙනෙක්. ඉතින් විදුහල්පතිවරයෙක් ගැන කියන්න දෙයක් නැහැ නේ. ඉතින් නමුත් යස්සෙත් අපි නටන එක නවත්තුවේ නෑ. ඉතින් එයා යටතේ තමයි මම හැදුනේ. ඉතින් එතෙන්දී මට මුර්තු විද්‍යාලය සහ ඒ අවට පරිසරය හරහා තමයි ඇත්තටම මම මේ කලාව සඳහා නැඹුරු වෙන්නේ. මොකද හේතුව මගේ ඉස්කෝලේ ආරම්භක තමයි බෞද්ධ මන්දිරේ විශාල නාට්‍ය පෙන්න නුටුට එන නාට්‍යයක් වෙන්න තන. ඉතින් හැමදාම මට නාට්‍ය ඒ කියන්නේ හැම සතියෙම නාට්‍යයක් දෙයක් බැලෙනවා. ඒක තමයි මේකෙන්ට මම අවතීර්ණුනේ. ඔව් මොරටු ගියා මනුෂයා කලාවට සම්බන්ධ බොහෝ පිරිසක් මොරටු වෙනවා. ඉතින් අපිට ඒකට අමතක කරන්න බෑ. ඒ නිසා මම හිතන්නේ ඔහුටත් ඒ අත්දැකීම වටපිටාව පරිසරය මේ කලාවට ඔහුව ආසක්ත කරන්න ඇති කියලා අපි හිතනවා. ඔව් හැබැයි මේ කලාවට කොතරම් මේ නැපුරු නැද බොහෝ දිනට බලාපොරොත්තුවක් තියෙන කලාවේ රංගන ශිල්පියෙක් වෙන්නනේ. එහෙම නැත්නම් අධ්‍යක්ෂකරෙක් බවට පත් වෙන සංස්කරණය කියන්නේ ටිකක් එතනින් එහාට ගිය කාරණා. කොහොමද මේ සංස්කරණය කියන දෙයට යොමු වුනේ කියන කාරණේ අපි. ඔව් ඇත්තටම ඒක ලොකු ගමනක් ආවේ. මුලින්ම ඇත්තට මට මේ මම පාසල් යන කාලේ මට මතකයි ඔය ඒ කාලේ තිබුණා මේ කෙටි කාලින පාඨමාලා හැම මේ ආපසු සාමාන්‍ය පෙළ ඉවර වෙනකොට පාසල් වල තිබුණා ඇත්තටම ඒක. ඉතින් එතෙන්දී තෝරාගෙන ඉඳගත් මොකද මගේ ලොකු තාත්තා මට කියලා නිකන් රස්තියද වෙන්න බෑ. ඒ වුණා මොකක් හරියක් ඉගෙන ගන්න ඕනේ. ඉතින් යාමට යෝජනා කරා මොකද මෝටර් මෙකැනිසම් කෝස් එකක් තුන ඉස්කෝලේ. ඒක කරන්න. ඒකත් මම කරා මොකද යාගේ බල කිරිම නුඹ. එතකොට මේ මගේ මහපත් හොඳ ගුරුවරයෙක් වුණාට මට අපි පොඩි කාලේදී යාගේ ගෙදර තියෙන කාර් එක හදනකොට අපි තමයි එකවල හදන එන්ජින් ගලවගෙන. ඉතින් එහෙන් පොඩි
තිබුණා. හැබැයි ඒ අතරේ මට පත්‍රය දැකලා මේ චාරපශීත් වටමාලාවක් තිබුණා UNESCO සංවිධානයේ. මම මට නිකන් මගේ ඇත්තටම එකන ඉඳලා පින්තූර බලන්න දකින්න එහෙම පොඩි ආසාවක් තිබ්බා. ඊට පස්සේ මම ඒක හදාරන්න සම්බන්ධ වුණා. ඇත්තටම මගේ ජීවිතය වෙනස් කරා. වෙනස් කරේ එතනින්. මොකද මම චාරපශීත්ට පුදුම විදිහට ඊට පස්සේ නැඹුරු වෙනවා. නැඹුරු වුණා. අල්මක් දැක්කුවා. මං චාරූප 78 79 කාලේ මට සාති සම්මාන කීපකුත් හම්බෙලා තියෙන පොඩි පොඩි සාතික චාරූප වලට. ඉතින් ඒක තමයි මේ ගමන එන්න මූලිකම උනේ. ඊට අමතරව ඇත්තමම ওই කාලේ මොකද මගේ 100ට අයිති වෙළඳ ව්‍යාපාරයක් තිබුණා මේ ගමේ. ඉතින් ඒ හරහා මම මොකද දැන් ගොඩක් වෙලාට මම ලොකු තාත්තා ගෙදර ඉන්නවට වැඩිය කැමති රේට යන්න මොකද නිදහස තියෙනවා ඒ උඩ කාමර තියෙනවා ඒ එතන වටේ තියෙනවා සිනමා ශාලාවල් තුනක් මොරටුයි ඒක ඔගේ හැමදාම 9:30 බලනවා ෆිල්ම් එකක් ඒ කියන්නේ 9:00 දමයා තියෙන ජෝ හෝල් වල කට්ටියත් අපේ කඩේට එනවා හෝටලෙන්න තේ බොන්න ඉතින් ඒයි මට ෆ්‍රී නිකන් නොමිලේ සමහර විට ටිකට් ගන්න ඕනත් නැහැ මට ගියාම ෆිල්ම් එක මයිටි ඒ වගේ චිත්‍රපටි සඳහා ඊට පස්සේ මං හිතන්නේ පළඹීම ආවේ එතන කියලා හැබැයි එදා හිතුවේ නැහැ මම මේ කවදාකවත් මේ සංස්කරණය කරන්නවත් මේ චිත්‍රපටියක සම්බන්ධයි කියලා මං හිතනවා ඒක යට තියෙන්නේ නැති කියලා එතනට හොඳයි මම හිතන්නේ බොහෝ දේවල් කතා බහ කරන්න අපිට හැකියාව ලැබෙවි අනුෂ අපි කෙටි විරාමයකට යමු නේද ඔව් ගීත මේ විරාමයක් ලබා ගමු නේද ඒ චිත්‍රපටයේ ගීතයකට माले पुटे गोमर तिथि माले पाट सरंगल पाट नीला वतु सुदु माले से मा वतरु सिरु बोवा कोल कोमल वरुने सित वेदुना लंदुने माल गिरागे माल पुटकने ओमर तेरी माले पाट सरंगल पाट नागे तुव दिल नागे कदिम पुवं योदला कविसी पद गुतला ඊතල දුරු තුමහේ යමුද අපි ලඳුනේ මාල ගිරාගේ මාල පොටක් ගෝමර තෙටි මාලේ පාට සරංගල් පාට නෙලා කටියා සුදට සුදෝ විමල් කැකුළු මුවින් තිකිරි හිනා බින්දු මට දෙනවද ලඳුනේ මාල ගිරාගේ මාල පොටක් ගෝමර තෙටි මාලේ पाट सरंगल पाट नीलागे तुव दिल दागे आनंदनीय सतियांतय सतियांतय विलामेन पसु नवदा रिधि तिरेट सिनिरु गी
දහවල් 1:28 කාල වේලාව. දැන් අනුෂර කවුරු හරි තරංගයක් තියෙනවා මේ වැඩිම චිත්‍රපට ගාන නරඹන්නට කියලා. හ්ම්. අර මාසකට. මම හිතන්නේ මේ දැන් අපිට මේ කරන්න බැහැනේ. ඊට වඩා වැඩි ප්‍රමාණයක් චිත්‍රපට නරඹපු කෙනෙක් තමයි මැදිරි ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ තරගයට මම සුසුකම් ලබන්නේ නැහැ කොහොමවත්. ඒ තරගයට සුසුකම් ලබන්නේ නැහැ කොහොමවත්. දැන් මොරටුවේ ඉන්නේ. මොරටුව කියන්නේ මේ සිනමා ලෝලින්ගේ තැනක්. හ්ම්. එතකොට ඒ සිනමා ලෝලෙන්ගේ තැනේ ඉඳගෙන කලාකාරයන්ගේ තැනේ ඉඳගෙන සිනමාව දකිනවා සිනමාව පිළිබඳව හදාරනවා ඒ බාල කාලේ රාප පොඩක් යමු මොකද මේ අපිට යන්නට හිතන මොකද අද දවසේදී අපිට එහෙම අවස්ථාවක් ලැබෙනවා නම් ඒක බොහොමත්ම විරල විදිහට දැනෙන කාර්ය බහුලත්වය සහ හුදකලා බව මේවත් එක්කම සා නිර්මාණ අඩුයි හැබැයි ඒවා හොඳටම තිබ්බ කාලෙක ඒවා හොඳටම රස විඳුණු කෙනෙක් තමයි රවින්ද ගුරු කියන්නේ ඔව් රවින්ද මහත්මිය අපි ඒ අතීතයත් මතක් කරමු वटे सिनेमा साला टावर सिनेमा साला एम एस सिनेमा साला सम्मान सिनेमा साला इतपोट मगे अपे होटल मंकी वर्ती मुना केले थिंग वाई मंकी टीका मंग भूमा मारू इंगे दरिंग पहला लुकतातर केला अरे नवती नवती की पता सही किट्टू अगे तीन वाई इंगे दूर इतिंग अनिवार्य में रहना मैं थी अट एक आले अनित का टावर सिनेमा साला वट दवास तुनो कट तुने तुने टेना काउबॉय फिल्म दवास तुनाई चित्रपट सी बल चारूप शिल्पी अर्हतम आवे हत्या दशक अनीत्यक्य मगे मगे अपन हॉटल इसमें मोट विद्यालय मगे स्कूल बौद्ध मंदिर शाला वोट सामने विशिष्ट नाट्य मुरटूट मट एक मंगित मेमेट संबंध विन एवं बाहर आशीर्वाद मंगित अभी खाले निकंगेम नाट्य अब्बाल चुटपाटी अब्बाल हेमतम खाले मंगित एकतम पशुकाल एक इनोने तमंट अवबोध्यवसान तोरगन तमें बल मुलकाले हेमें कक्ती बेने मुलकाले थिंग सीलू देवल बल बल तिदिवाही ना विनो कथा करो थिंग समारे बल मगिंगे नो बल बेरव हेमें कक्ती बोलो नमूत मुलकाले अत्र आपू दें वील मे 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 क्या वाणिज्य रही चित्रपट उत्तर इपड़ी नव गति अति चित्रपट हरी नव ताम बल वील चैनल बलांगीनोट मुनादी बला पहुकालीन चिट्ठपा बल नमकाले सीर मुद्दे डिजिटल कैमरा पटल पट्टी मेनुअली ऑपरेट डिजिटल कैमरा तिब्बे अभी हर एट विषयानुबद्ध विषय धन निर्माणशील चार रूपये गंड बे एक साधारण वासना लगुना मुकदरा पिंतूर एक अपीम मगे गिदर बाथरूम डार्क रूम मेगवेनोले नेगेटिव अपीम डेवलप कर रसायन गारे प्रिंट पिंतूर तपीम प्रिंट कल बाल हरी आश्वादनक अपीट ओन तेना वेपूर डेवलप करो अडवे टेक्निक
ඒවා ප්‍රගුණ කරනවා. ඊට පස්සේ අතරම මේ ඒ දසල මේ මේ කොළඹ මේ ලයිනල් වෙන්ට් එකේ තිබුණා වෙන වෙනම ඩාග් රූම්ස් ඒවා හයර් කරන්න පුළුවන්. ඉතින් හයර් කළා තමයි ප්‍රින්ට් කරගන්නේ. ඉතින් මේ මුළු චාර්පිෂිප් එකනේ පින්තූරයක් ගන්න එක විතරනේ පින්තූරේ පිටපත දක්වා කළු සුදු පිටපත දක්වා අපි ඉගෙන ගත්තා. සහ ඉතින් ඒක මේ ඒ තාක්ෂණය සහ නිර්මාණශීලී බව එකට හදාරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මම හිතනවා ඒක විශාල වශයෙන් මට බලපෑවා මේ සංස්කරණ ශිල්පී නිර්මාණශීලී සංස්කරණ ශිල්පියෙක් වෙන්න. සංස්කරණ ශිල්පියෙක් වෙන්න පුළුවන් මැෂින් එකකින් නෙවෙයි ටෙක්නික් එක නෙවෙයි නිර්මාණය හැටියට රූප තෝරගන්න රූප එකතු කරගන්න මේ ඒ කැමරා කෝණ වලින් ගත්තාම ඒ වැටින අඩුපාඩු ඒ සියලුම දේවල් මම හිතනවා මට ප්‍රගුණ කරන්න හම්බුනේ මේ ඡායාරූප ශිල්පිය ඉගෙන ගත්ත උතනින් ඔබ ඔය පවසන්නේ යම් කෙනෙක් අද දවසේදී සිනමාවට සම්බන්ධ සංස්කරණ ශිල්පියෙක් වෙනවා නම් මේ චාරූපකරණය පිළිබඳව සිනමාවට සම්බන්ධ වෙනවා නම් චාරූපය පිළිබඳව චාරූපකරණය පිළිබඳව මූලික දැනුමක් හෝ තිබිය යුතුයි කියන කාරණා අනිවාර්යයි අනිවාර්යයි. මොකද ඒක ඒක අපිට රූප තෝරා ගැනීමේදී ඒ කියන්නේ සමහර විට කැමරා කෝණ කීපකින් एक दर्शनीय एक एक रूपगत करती एक रूप राम रूप दर्शन ऐंगल कीपिंग रूपगत करती තෝරගන්නේ. ඇයි ඒක තෝරගත්තේ කියන එකට මට තර්කයක් තියෙනවා. මේ තර්කය මට ගොඩනගා ගන්න පුළුවන් නම් මගේ රූපය පිළිබඳ අවබෝධයක් මට ලැබුණොත් විතරයි. මොකද දැන් එකම වචන ටික කැමරා කෝණ කීපින් අරන් තිනවා. ඇයි මම මේක තෝරගන්නේ? ඒකට අධ්‍යක්ෂකවරයාට කියන්න සහ මට ඒ තෝරා ගැනීම සඳහා මට පෙනී හිටින්න පුළුවන්. ඇයි පෙනී හිටින්න පුළුවන්? මෙන්න මේකයි මේකේ තියෙන අඩුපාඩු, මේකයි මේකේ තියෙන හොඳ කියන එක මට තෝරගන්න. ඒක කියවන්න ඒ කියවීම සඳහා මම හිතනවා ඡායාරූප ශිල්පියා මං හදාරලා තිබිච්ච එක ගොඩක් ඊතරන් නෙමෙයි ඡායාරූප හදාරන්න ඕන කෙනෙකුට. දැන් අපිට කොච්චර ඡායාරූප තියෙනවද මේ එළියේ ඇවිද්දෝ අපි කී දෙනාට තියව දකින්නේ සැබවින්ම අපි බලන්නේ අපි ඇස් දෙකින්. නමුත් ඒක ඇතුලේ මේ පාරේ ඇවිදිනකොට වටපිටාවේ කොයිතරම් රූප රාමු තියෙනවද අපි අහුවෙන්නේ නැහැ ඡායාරූප ශිල්පය හදාරලා නැති කෙනෙකුට. ඒක නිකම්ම නිකන් දර්ශනයක් විතරක් වෙනවා. ඒක මට අනන්තවත් වාහන වල යනකොට ඇවිදිනකොට කැමරා එක අතේ නැති වුණා කොච්චර විසිතුරු දේවා. ඒ කියන්නේ ඒ ඇහෙන් බලනකොට ඒවත් තියෙන సౌందර්යය අපිට හම්බ වෙනවා. ඒක හදාරලා තියෙන එක තමයි මම හිතන්නේ ඒකට හේතුව. හරි අපිට හැබැයි මේ ප්‍රශ්නයක් පැන නැගෙන මේ තරම් මේ කැමරා කරණය ගැන කතා බහ කරන මොහො මේ කැමරා ශිල්පියෙක් දක්ෂ කැමරා ශිල්පියෙක් නොවි සංස්කරණ ශිල්පියෙක් උනේ කොහොමද කියන එක අපි ඒ ගැන කතා කරන තවත් කාල වේලාවක් තියෙනවා. අපි විරාමයක් ලබා ගන්නවා ඊට පෙර අතව. ආනන්දනීය සතියන්තය. සංසද දෙක වෙන විනාඩි 10ක වගේ කාල වේලාවක් තියෙන්නේ. චාරූපකරණ සංස්කරණයට එන්න මෙච්චර වෙලා යනවද කියලා හිතෙන්නේ නැති සමහර වෙලාවට. ඔව් මම හිතන්නේ මේ චාරූප ගත කරලා එන්න තරම් කාල වේලාවක් ගියා නේද. හැබැයි මේ දැන් අපි අර කතාවේ නැවතීමක් තිබ්බනේ. මොකද මේ දක්ෂ කැමරා අධ්‍යක්ෂකරුන් ඉන්න සම්මානයට පාත්‍ර වෙන ඒ අය වගේම ඔබත් කැමරා කරණය පැත්තෙන් යම් කිසි ආකාරයේ දැනුම ලබාගෙන තියෙන කෙනෙක්. ඇයි කැමරා කරණය තෝරා ගන්න නැතුව සංස්කරණයට සම්බන්ධ වෙන්නේ? ඒ කැමරා කරණය ටිකක් මග හැරෙන්නේ. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් මේ 70 ගණන් වල 77 78 වෙනකොට දැන් මේ රූපවාහිනිය ලංකාවට ඇවිල්ලා ඉතින් ආපු ගමන් ඒකෙන් තුට ලංකාපුර නැතුණ කොළඹ ඉතින් අපි තැන් තැන් වල පාරේ හිටගෙන පොඩි පොඩි ටීවී වල මිනිස්සු බලන කාලේ ඒ වෙනකොට ඉතින් මේ මටත් ඇත්තටම මේ හිතුණා යන්න ඕනේ මේ ටෙලිවිෂන් කොහොම හරි ටෙලිවිෂන් එක තැන්න ඕනේ. මොකද මම මේ ඉගෙන ගත්ත දෙයින් යම් කිසි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවා. එනකොට ඇත්තටම ඒකට මේ ඒ වෙනකොට මේ මටත් ඒ වටේ වාතාවරණයත් හැදුනා ඒකට ආදාරණය. මොකද මගේ ඥාති සහෝදරයා වසන්ත ගුරුගේ ඔහු එතකොට රූපాయని තාක්ෂණය හදාරපු ඉංජිනේරුවරයෙක් හැටියට ඔහු යම් කිසි පරීක්ෂණ කරා. ඔහු තමයි ලංකා ඉස්ලාම සැටලයිට් ටීවී එක හදලා එක්දන් සෙන්සර් රුසියාවේ පෙන්වපු ඔලිම්පික් ඒ ගෙදර ඉඳගෙන චැනල් එකට දුන්නේ මේ ITN එකට. ඉතින් ඔහුත් එක්ක මට ඒ ගණදෙනුව කරන්න සම්බන්ධ වෙන්න හම්බ වෙනවා. ඉතින් ඔහු අරහා එතකොට රූපాయని පටන් ගන්න තිස්සෙන සැලසිනී කියන රජේ රූපాయని ආයතනය පටන් ගන්නවා. මාව ඔහු එතෙන්ට දානවා පුහුණු වෙන්න කැමරා ශිල්පියෙක් හැටියට සහාය කැමරා ශිල්පියෙක් හැටියට. එතෙන්දී මට තේරෙනවා එකම දේ එතෙන්ට ගියාට පස්සේ
මොකද ඒ දවස්වල තිබිච්ච කැමරාව හරි සීමා සහිත ඒ කියන්නේ මේ තාක්ෂණය හරි සීමිතයි ඒ කියන්නේ අපිට ඕන විදියට කැමරාව මේ හසුරන්න බෑ මොකද අපි ඡායාරූපශිල්පී හදාරපු කෙනෙක් හැටියට අපිට ඕන විදියට ආලෝකය පාලනය කරගෙන ඕන විදියට මේ ඒකේ තියෙන ඒ කියන්නේ ඩිස්ටන්ස් ඒ කියන්නේ නාභි දුර හදාගෙන අපිට ඕන නිර්මාණශීලී ඡායාරූපයක් ගන්න පුළුවන් ආලෝකය අපිට ඕන විදියට නමුත් ඒක ඒ දවස්වල ආපු ඒ කැමරාස් මේ වීඩියෝ කැමරා වලට ඒක කරන්න බෑ ඉතින් ඒකට ඕන විදියට අපි හැදෙන්න ඕනේ එතකොට අපිට හරි සීමිතයි කියන්නේ අපේ සීමාව හරිම පොඩි වෙනවා ඉතින් ඒක මාසයක් දෙකක් යනකොට මට තේරුණා මේකේ මට ඒකේ ආසාව ගියා ඇත්තටම ඊට පස්සේ එතන එතකොට මේ තාක්ෂණය මේ මේක ඉගෙන ගන්න හොඳ තැන තමයි මගේ මගේ ඥාති සහෝදරයත් මට කිව්වා වසන්තයත් කිව්වේ ඔයා එඩිටින් පැත්තට යන්න එතකොට ඔක ඇතුළට යන්න පුළුවන් ඒ ගොඩක් දුර තරණය කරන්න පුළුවන් කියලා ඊට පස්සේ මට හිතුණා එඩිටින් වලට යන්න ඉතින් එඩිටින් මැෂින් එතකොට ඇත්තටම කවුරුත් නැහැ يعني අපි තමයි රෙකෝඩ් ෂූට් කරන්නෙත් අපි ඊට පස්සේ ඇවිල්ලා එඩිට් කරන්නෙත් අපි ලයිට් අල්ලන්නෙත් අපි සවුන්ඩ් කරන්නෙත් අපි බොහොම සීමිත පරිම පොඩි කොටසක් හිටියද ඒක ලොකු එකපැත්තක වාසියක් වුණා මොකද සියලුම ශේෂ්ත්‍ර අඳුර ගන්න ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා මොකද එතකොට විදේශීය මේ පුහුණු කරුවන් ඇවිල්ලා හිටිය ලංකාවට ඒ උන් එක්ක ඉගෙන ගන්න හදාරන්න හම්බුණා මට පළවෙනිම ඩොගි මේ වාර්තා වැඩසටහන කරන්න හමුනේ විජය ධර්මශ්‍රීත් එක්ක නැසීගේ විජය ධර්මශ්‍රී ප්‍රවීණ සිනමා කරුවා ඔහුත් මේ සැලසිනේට සම්බන්ධ වුණා අතන සැලසිනේට අපි සේරම එකට වගේ සම්බන්ධුනේ මම ඉපැත්තේ නිර්මාණ පැත්තෙන් සුගත පාන්සේ නැත්චාප විජය ධර්මශ්‍රී වගේ කණ්ඩායමක් මේකට එකතු වුණා නිර්මාණශීලී පිරිසක් එකතු වෙනවා ඔව් එතකොට අපි ආදුනිකයෝ ඉතින් අපි මම තාක්ෂණය එතකොට දන්නවා හැබැයි අනිත් පැත්තෙන් ආදුනිකයෝ ඉතින් ඔහුත් එක්ක මම පළවෙනි වාර්තා වැඩසටහන ඉවර කරනකොට ඔහු තමයි මට නියත විවරණ දුන්නේ ඔහු රවි ආයි ෆොටෝග්‍රැෆි වලට යන්න බෑ ඔයාගේ ඇඟේ රිද්ම් එක තියෙනවා ඒ රිද්මය ඔයාගේ ඇඟේ තියෙනවා මේ රූප ගොඩ නගපු විදියෙන් ආයිවා මේ යන්න එපා මේක මොකද මේකට තමයි මිනිස්සු අඩු මේකේ එහෙම නැහැ එඩිටින් වල මැෂින් ඔපරේටර්ස් ලා තමයි පුරුදු වෙලා තියෙන්නේ මේ මොකද ගොඩක් වෙලාවට ලංකාවේ වෙනකොට පුහුණු කරන්න ආවේ BBC එක වගේ මේ වර්තා මේ කියන්නේ බ්‍රෝඩ්කාස්ටර්ස් ලා පුරුදු කරන කට්ටිය තමයි ඇවිල්ලා හිටියේ උන් හරි තප්පර දෙකට මේක කපන්න තප්පරයට මේක කපන්න එහෙම මේකක් හදලා තිබුණ ඇරෙන්න මේ නිර්මාණශීලීව රූප ගොඩනැගීමකට පුරුදු කරලා තිබ්බේ නැහැ ඉතින් ඒක නිසා මට මේ මේක එඩිට් කරලා සංස්කරණය කළේ උනට ඔහු කිව්වා ඔයා යන්න එපා ඔයා ඉන්න මෙතන මොකද ඔයාගේ තැන මේක. එතකොට මට ඊට පස්සේ හිතුණා මේ ඊට පස්සේ තවත් වැඩසටහන් දෙකක් තුනක් කරනකොට ඉතින් මට හිතුණා ඇත්තටම මේක තව ඉගෙන ගන්න ඕනේ. ශාස්ත්‍රය හරි. මේක මට ඊට වඩා මොකද ඒතකොට තිබිච්ච කැමරාවත් ඇත්තටම ඒ සීමාව මම අඳුරගෙන තිබුණා මට ඒකෙන් එහාට යන්න බෑ නමුත් පෞද්ගලිකව මම තාමත් පින්තූර ගන්න ආසයි ආදරේ මම ඒක කරගෙන යනවා. ඉතින් අර පැත්තේ මොකද එකක් තමයි එහෙම ශිල්පීය දැනුම තියෙන කට්ටියත් එතකොට අඩු වෙලා තිබුණා. මොකද සංස්කරණ ගොඩක් කට්ටිය යන්නේ. මොකද ඒ කාලේ ඇත්තම මේ තිබිච්ච සංස්කරණ මැදිරියෙත් තිබිච්ච මැෂින්සුත් හරිම කාලයක් යන ඒ කියන්නේ වැඩක් කරන්න යනවා. දැන් අද තප්පර අද දැන් සාමාන්‍ය විනාඩි 20ක කොටසක් පැය 4කින් විතර එඩිට් කරනෝනේ. අපිට යනවා දවස් 6කට. සමහර වාර්තා වැඩසටහන් සති 3 සංස්කරණය කරනවා. පැහැදිලි. ඒක මොකද ඒ මැෂින් වල තිබිච්ච ක්‍රියාකාරීත්වය එච්චර ස්ලෝ හැබැයි මට මේක තුල හරි මේ අලුත්කමක් දැනුන්නේ නැහැ මට මට හරි පුරුදු දෙයක් මට ඒක හරි මේ බොහොම ළඟින් මේ තියෙන දෙයක් වගේ දැනුණා ඔබත් එක බද්ධ වෙලා තිබුණා වගේ ඒකින්ද මම මට ඒක මං හිතන්නේ ඒකයි උනේ ඊට පස්සේ ඇත්තටම මට මේ ඊට පස්සේ විජය ධර්මශ්‍රී සුගත පාන්සේන චාප ඇත්තටම ඒ හරහා මේ සිනමාව තුළ මේ වෙනකන් ශ්‍රී ලංකා සිනමාව තුළ බිහිවෙච්ච අති දවන්ත සියලුම චරිතත් එක්ක ඔවුන්ගේ නිර්මාණ වලට දායක වෙන්න හම්බුණා 80%කට වැඩිය කියන්නේ ආචාර්ය ලෙස ජේමිස් පිරිස් සුමිත්‍රා පිරිස් තිස්ස වෛසේකර ටයිටස් තොටවත්ත සුගත පාලසනාච්චාම්පා වසන්ත ඔබේසේකර ධර්මශ්‍රී බණ්ඩාරනායක ඒ කණ්ඩායම ඊට පස්සේ අපේ කණ්ඩායම වයසේ අපේ තරුණ කාලේ අපිත් එක්ක හිටපු අය මේ ඔංගේ පළවෙනි ටෙලිනාට්‍ය ජයන් චන්සිරි ගත්තත් හඳගම ගත්තත් සුදත් මාදිවිලා ගත්තත් සුදත් රෝහණ ගත්තත් ඒ සියලු දෙනාගේම අද මේ වෙනකොට ඉන්න ප්‍රවීණීන් සියලු දෙනත් එක්කම ඔවුන්ගේ කාර්යයන් සඳහාත් මට දායක වෙන්න හම්බුණා. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා මට මුල් කාලේ කියන්නේ මගේ මේ විශේෂයෙන් ආචාර්ය පීරිස් ටයිටස් තොටවත්තයන් සුමිත්‍රා පීරිස් වසන්ත විශේකර මේ අද වෙනකම් තෝ මාත් එක්ක මගේ පිටිපස්සේ ඉන්න ගොඩක් කලාවට මේ දසුන වූ විශ්‍රාම සුවෙන් ගත කරනවා. ඉතින් ඔවුන් නිරන්තරයෙන් මාව බිරිමත් කරා සහ ඒ ඔවුන්ගේ දැනුම
නිර්ලෝභීව මට ලබා දුන්නා. ලබා දුන්නා. පයිතන්නේ සිනමාව ගැන අපිට ඊළඟ පැයේදී කතා බහ කරන්නට ගොඩක් කාල වෙලා තියෙනවා. අනුෂ මේ විරාම වල යන්නට පෙර අතු මේ කියන්නට ඕන දැන් මේ අපි විරාමයට යනවා. අපි කියන කාරණේ තියෙනවද? කියන කාරණා තියෙනවා. මොකද මේ අපෝ අර මේ වැලිගම අකුරැස් දෙලිච්චවිල කොටවිල අපිට යන්න කියලා අර මැදමිදුලට යන්නට ඕන. මොකද මේ නිර්මාණශීලී මිනිසා බිහිවන් ඉතනින් අපි යමු එතෙන්ට විරාමෙන් අනතුරුව. ගීත මේ විරාමයක් ලබා ගන්න සප්ත කන්‍යා චිත්‍රපටයේ ගීතයකට. සවස් දෙකයි විනාඩි 9යි දැන් වෙලාව මේ අපි පළමු පැය නිමවට පත් කරද්දී අපි අවසානයක් අපි යලි ආරම්භයක් ලබා දුන්න අපි ඒ ආරම්භෙම මතක් කරමු. ඔව් දැන් මේ ගම දකුණේ වැලිගම එතකොට අපේ රටේ මොහොත දේවල් අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න තැන. ඒතකොට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නිර්මාණශීලී මිනිස්සු කොහොමද බිහි වෙන්නේ කියලා. ඔව් අක්මුල් කොහෙද තියෙන්නේ කියලා. ඒ අක්මුල් තියෙන්නේ එතන. අපි ගමට යමුද පොඩ්ඩක්? අනිවාර්යෙන්ම ගමට යන්නක තෝරන ලාග දැන් උනත් ගම යන්න හරිම ආසයි. ඇත්තටම මේ අපේ ගෙදර මහ ගෙදර අපේ තාත්තත් බොහොම නිදහස් විනෝදකාමී පුද්ගලයෙක්. ඔහු විතරක් නෙමෙයි මගේ තාත්තගේ මල්ලි බාලෙක් කෙනා. ඔහු ලංකාවට ගිහු ප්‍රවීණ මාධ්‍යවේදියෙක් තෙවිස් කුරුගේ මගේ තාත්තගේ බාල මල්ලි. ඔහුත් මට මතකයි අපි පොඩි කාලේ මේ මදුම තාත්තා එනකොට ඉතින් ගුවන් විදුලියේ හිටපු
ප්‍රවීණයි ගොඩක් අපේ ගෙදර එනවා කරුණාත් අබේසේකර චිත්‍රානන්ද අබේසේකර ලලිතස් මෛත්‍රීපාල ඔය වගේ ආවම මේ අපි මැද මිදුලක් තියෙන ලොකු අපේ පරණ ලොකු ගෑත් ඉතින් ඔකේ මේ කවි කියන මේ මේවා හිතවන කවි එක එක සින්දු ඉතින් පොඩි කාලේ අපිට ඒ අත්දැකීම ඉතාම හොඳින් දැනුණා ඔහු එනකොට ඉතින් ගොඩක් ඒ වගේ කණ්ඩායම් ආවා ඉතින් ඊට පස්සේ ඉතින් අපි තාත්තත් ඒකට බොහොම ළඟින් දායක වුණා ඊට පස්සේ කාලේ ඉතින් මම කොළඹ ඉඳලා එනකොට මගේ ඉස්කෝලේ යාළුවෝ යනවා ඉතින් පොඩි කාලේ ඊට පස්සේ මේ ශිෂ්ටාචාරයට ආවට පස්සේ මගේ ගොඩක් යාළුවෝ ඒ කියන්නේ විශේෂයෙන් මේ මාධ්‍ය සම්බන්ධම රූප සිනමාව සහ විශේෂ වාසන්තු බීසේකරල ඔය ඊට පස්සේ පත්‍ර කපිල කුමාර කාලිංගලා චින්තන ජයසේනලා කන්න රෝහණ වීරසිංහලා වගේ ගොඩක් අය මගේ ගෙදර ගිහිල්ලා තියෙනවා ඉතින් ගියාම ගෙදර එදාට ඉතින් වෙනම සාජ්‍ය පැදුරු පාටි පැදුරු අතන පැදුරු පාටි පැදුරු දාගෙන අපි මැද මිදුලේ නොනවත්තාම ඉතින් ගීත කියනවා ඉතින් මගේ නංගිලා වටේ ඉඳගෙන ගමේ කට්ටිය ඇවිල්ලා ඉතින් ඒක හරි සුන්දර අත්දැකීමක් වුණා විතරක් නෙමෙයි ඉතින් ඒක ජීවිතෙත් එක්ක හරි ඒ පරිසරය තමයි මං හිතන්නේ මාව මෙතෙන්ට ගේන්න ගොඩක් මෙහෙව්වේ ඉතින් ගම මිනිස්සු මගේ තාත්තා විශේෂයෙන් තාත්තා ඇත්තටම කොළඹ ඉගෙන ගත්ත කාලේ තාත්තා තෝ දේශපාලන ව්‍යාපාර වල සම්බන්ධ සම සමාජ පක්ෂයට සම්බන්ධ වෙලා තරුණ කාලේ ඉතින් මේක නවත්ත ගන්න බැරි තැන තමයි තාත්තාව ගමට එක්කන් ඉන්නේ අනිත් අය කොළඹ තියලා තාත්තට බාර දෙනවා අපේ සාමාන්‍ය ඉඩකඩම් ප්‍රමාණයක් තුනයි ඒවා පරිපාලනය කරන තාත්තට තමයි බාර දීලා ගමට ගිහින් මොකද බැරිම තැන ගමේ ඇවිල්ලා තාත්තා කරන්නේ ඒකමයි ගමේ මිනිස්සු මට මතකයි මම පොඩි කාලේ කියනවා මේ අපේ තාත්තා ගමෙන් කියන කළු මහත්තයා කියන කළු මහත්තයා තමයි දැගත්තා මිටිය කොඩියක් දැම් මෙච්චර හොඳට දිවිච්ච ගමේ කියලා මොකද තාත්තා ගමේ ගියාම එතකොට එහේ හිටපු ඉසේ වික්‍රමසිංහ මහත්මයාට සම්බන්ධ වෙනවා ආයි දේශපාලනය ඉතින් එහෙම ගිහිලා ඒක එහෙම අඩු වෙලා යනවා හැබැයි ඊට පස්සේ සමාජශීලී කටයුතු වලට සමාජ සේවයට සම්බන්ධ වෙනවා ඉතින් මම හිතනවා මට ඒවත් ගොඩක් දායක වුණා කියලා මේ මගේ සමාජ ඇසුර පෝෂණය කරගන්න මගේ යාළු මිත්‍රාදීන් එක්ක මොකද මම හිතනවා මට විශ්වාසයක් තියෙනවා මම දකින්න දෙයක් තමයි මාත් එක්ක එදා ඉඳලා මට සම්බන්ධ වෙච්ච වෘත්තීය මිත්‍රයෝ ආමත් මාත් එක්ක ඒ වගේම ඉන්නවා ඉතින් මං හිතන්නේ ඒක මේ කියන්නේ යාළු මිත්‍රකම විතරක්වත් නෙමෙයි මගේ අපි අර වෘත්තීය මට්ටමනොත් අපි ඒ වෘත්තීය ගොඩනැගීමත් ඉතාම හොඳට වුණා උන් සදාකාලික මිත්‍රව හැටියට ඉන්නෙත් මං හිතන්නේ ඒ තාත්තා ඒ ගම ඒවත් එක්ක මට ලැබිච්ච ආභාෂය හිඳ වෙන්නේ නැති මොකද මේ වෙනකන් මත් එක්ක වැඩ කරපු සම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්ම රූපවාහිනී අධ්‍යක්ෂකවරයෙක්ම මත් එක්ක දිගටම ඉන්නෝ වැඩ කරනවා. ඒ කියන්නේ මේක යාළුකම හින්දා නෙවෙයි මං හිතන්නේ අපිත් යවත් කාලීන වෙනවා. අපිත් අප්ඩේට් වෙනවා හැමදාම. එතකොට සා ඔබේ වෘත්තිමය භාවයද? ඔව්. ඉතින් මං හිතනවා මේ හිතවත්කම් ගොඩනගා ගන්න තාත්තන්ගෙන් එයාපු පන්නරය අති විශාලයි කියලා. අරෝෂ මම හිතන්නේ අපි සිනමාව ගැන කතා බහ කරන ඕන ඊට පෙර ආතුව මම හිතන්නේ තේවිස් ගුරුගේ මහත්තයා ගැන කතා බහ කළා. අපි මාධ්‍යින පිරිසක් හැටියට අපි මාධ්‍යින ආධුනිකයෝ එහෙම නැත්නම් යම් කිසි විදිහකට අද පරම්පරාවේ අය විදිහට මම හිතන්නේ රූපවාහිනිය ගුවන්විදුලිය ගැන කතා බහ කරද්දී තේවිස් ගුරුගේ මහතා පිළිබඳව කතා නොකර ඉන්නට බෑ. ඔබේ ඒ මහප්පා පිළිබඳ වචනයක් මම හිතන්නේ ඔබ කියව යුතුමයි වෙනවා මේ වෙලාවේ. දැස කඳුලින් බර වුණා කියලා මා දන්නවා මා දුටුවා. නමුත් මම හිතන්නේ වචනයක් කියව යුතුමයි ඔබ. ඇත්තටම මගේ මද්දු තාත්තා මම ලොකු තාත්තා ගාව තමයි හිටියේ. ඊට පස්සේ මේ ශිෂ්ටාචාරයට ආවෙත් ඔහු ඇතරම මේ 82 වෙනකොට ඔහු තමයි නිසි බලධරයා වුනේ ස්වාධීන රූපවාහිනිය රජයට පවර ගත්ත ගමන්. හැබැයි ඒ වෙනකොට මම රැකියාවක් කරේ නමුත් මම මේ පිළිබඳව ඊට පස්සෙන් මගේ අයියා ඔහුගේ පුත්‍රයාත් එක්ක මේ පිළිබඳ ගනුදෙනු කරමින් මේ අහදාරමින් හිටියා. හැබැයි ඔහු මේ කුලිනාගත් අපිට මේ එහෙම මෙතන මේ ස්වාධීන රූපය නැක් කොහෙවත් එහෙම රැකියාවකට එයා එහෙම ගත්තේ නැහැ. ඔහු ඥාති සංග්‍රහය ඉතා තරේ විරුද්ධ කෙනෙක්. අද වෙනතුරුත් අපේ කිසිම කෙනෙක් ඥාතියෙක් ගුවන් විදුලිය අවුරුදු ඔහුගේ මෙතන සේවක කාලය අවුරුදු 40කට වැඩි ගුවන් විදුලිය හිටියා. සහ ස්වාධීන රූපයනි පටන් ගත්ත දවස් ඉඳලා ඔහු අවසාන මේ අනතුරුත් 89 වෙනකොට ඒක හිටියා. අපි කිසිම ඥාතියෙක් නැහැ. හැබැයි ඔහු අපේ ජීවිතය ගොඩනගා ගන්න. කියන්නේ ඔහු තේරුම් ගත්තා. කියන්නේ ඔහුට තේරුණා මම මේ ශිෂ්ටාචාරය තුල හොඳින් යනවා කියලා. ඒ පිටුපස්සේ ඉඳගෙන ඔහු අපේ ගමන කොහරද යන්නේ කියන එක බලාගෙන
ඒව පිළිබඳ ඉතා අවබෝධයෙන් සහ ඒ පිළිබඳ අවවාද දුන්නා. මොකද ඔහු කියපු එකක් තමයි මට මතකයි, මේ උදව් කළේ කියන්නේ මම වාව රස්සාවකට අරන් හරියන්නේ නැහැ, ඔයාම ඔයා විසින් ඔයාගේ චරිතය හදාගන්න, ඔයාගේ වාගේ වාගේ මේ වෘත්තිය මේක හදාගන්න ඕන, ඔයාට ඒක යන්න පුළුවන් ගමනක් තියෙනවා, ඒක තනියම හදාගන්න. ඒකට තමයි ඔයාට ඉදිරියක් තියෙන්නේ. අපි ඇවිල්ලා කොහේ හරි දැම්මොත් ඉතින් අපි නැති වෙච්ච දවසක ඔයාත් එතනින් යනවා. ඇත්තටම ඒක මම අදත් විශ්වාස කරන දෙයක්. මොකද අදත් අපි තනියම මේ හිටගෙන ඉන්නේ ඕනේ පිටපස්සෙන් ඉඳන් අපිට දීපුලා අපිව ගෙනිහිලා කොහේ හරි අතෑරියා නම් නැත්නම් ගෙනහලා ඒක කොහේ හරි දාලා මොකක් හරි ඔය රස් මේ අරන් දුන්නා නම් මේක එතන යහට අපි ගමන නැහැනේ. මේ ගමන එහෙම යන්න පුළුවන් ගමනක් නෙමෙයි. මේ ගමන අපි විසින්ම පාර කපාගෙන පාර එලි කරගෙන යන්න ඕනේ. එතකොට තමයි මේක ශක්තිය සහ ධෛර්යය හම්බෙන ජීවිතයට මුණ දෙන්නේ. ඉතින් මම හිතනවා මගේ මදු දාත්තා ඔහු පිටපස්සේ මොකද මට මතකයි එක සැරයක් හේමන්තේ නන්දමාලිනීගේ හේමන්තේගේ කැසට් එකේ මේ උප රචනයක් කරා. ඉතින් ඒකට ඇත්තම ITN එක තමයි අපිට ක්‍යුපන් සුත් අපි ගත්තේ. ඩොනල්ඩ් කරුණාරත්න, මම, ඇලෙක්සාන්ඩර්. ඉතින් මට තමයි මේ සුනිල් අරත්යන් ඇවිල්ලා කිව්වේ ඩොනල්ඩ් එක්ක මේක කරමු කියලා. එතකොට මේක මම සාකච්ඡා කරා ITN එකත් එක්ක. එතකොට කිව්වා නෑ වැඩසටහනක් හැටියට කරන්න, එක සින්දුවක් හැටියට කරොත් ඔකට කොස්ට් එකක් යනවා, මේ වියදමක් යනවා කියන කරන්න අපි ඒක මෙහාට ගන්නම් කියලා. ඉතින් ඒකේ පරිහි කැමරා කණ්ඩායම උත්තරන් ගිලා මහාචාර්ය මේ මේක රූපගත කරේ මේ මෙතන මේ අපේ මේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රන්ගේ ගෙදර නන්දමාලි ඉන්නවා, ඇලෙක්සාන්ඩර් සිංහ. එදා මගේ මදුරත්තාම මහාචාර්ය සරච්චන්ද්‍රන් හම්බෙන්නේ. ඔව්, එනකොට දැක්ක මම මේකේ විශාල වැඩ කොටසක් කරන ඔහුට පුදුමයි. මොකද මම කවදාකවත් ඒක කියලාත් නැහැ කියලා. ඊට පස්සේ මම අඬ ගහලා මහාචාර්ය සරච්චන්ද්‍රන් අඳුනේ මගේ ඥාති පුත්‍රයා කියලා. ඒකට මහාචාර්ය සරච්චන්ද්‍රන් මම කිව්වේ නැහැ මාත් එක්ක. ඉතින් ඔහු ඒ ගැන ඉදින නාඩමුණ මගේ තාත්තට ලියලා අරලා තිබුණා. කළුවේ බය වෙන දෙයක් නැහැ පුතා ගැන. ඔහුට යන්න ඕන ගමන ඔහු තෝරගෙන හමාරයිසහ ඔහු ඒ තෝරගෙනගිලා තියෙන්නේ කියලා. ඉතින් දැන් ඇත්තම ගොඩක් අය දැනගෙන හිටියේ නෑ මම මගේ බප්පගේ සම්බන්ධය මදුව දත්තගේ. දැන් මම ඔහුගේ මරණය වෙලා වුණත් ඔය ගොඩක් මේ මාධ්‍ය ඉන්න කට්ටියම පුදුම වෙනවා, ඔයා කොහෙද මෙහෙ කියලා. මගේ ඇයි කියුවේ නම් කොහේ වැඩක් නැහැ. මොකද මට මගේ ගමනක් තියෙනවා, ඒක සඳහා මට ඔහු පිටිපස්සේ ඉඳන් උදව් කරා. හැබැයි කවදාකවත් අනවශ්‍ය විදියට මේ තමන්ගේ තියෙන බලය පාවිච්චි කරලා අපිට උදව් කරන්න ගියේ නැහැ. මට විතරක් නෙවෙයි, ඔහුගේම පුත්‍රයාට වුණත් එහෙම විතරද නෑ. ඔහු පෞද්ගලිකව ඔහුගේ ව්‍යාපාරයක් දැන් කරගෙන යනවා සහ ඉංජිනේරු කටියට සෝනි සීල්ස් ආයතනෙ වැඩ කරේ. වෘත්තියෙන් ඔහු රූපානි ශිස්ත්‍රයේ ප්‍රවීණ ඉංජිනේරුවෙක් එතකොට හිටපු. නමුත් හැබැයි ඒ අපිට දීපු ආදර්ශ. ඉතින් මම ඒ ගැන අද සතුටු වෙනවා නිහතමානීව. ඉතින් ඔහු මට විතරක් නෙමෙයි, මං හිතන්නේ මේ ශ්‍රේෂ්ත්‍රය තුල බොහෝ පිරිසක් පෞද්ගලිකවත් අපිට හම්බුනහම කියනවා. ඔහු ඒ පිළිබඳ ඇත්ත නිහතමානී ආඩම්බරයක් තියෙනවා මට මගේ මනුරාතගෙන. හොඳයි, මම හිතන්නේ සිනමා මහවට අපි ප්‍රවිෂ්ඨමු විරාමකින් පස්සේ. ඔව් අනිවාර්යෙන්. මේතකම මේ මං හිතන්නේ ඒ ආකාරයෙන් හරියාකාරව හැමදේම ඉගෙන ගත නිසා තමයි මේ කාලාන්තරයක් තිස්සේම සිනමාව තුළ රැඳී සිටීමෙන් වසර ගණනාවක් එක දිගටම මේ හොඳම සංස්කරණ ශිල්පියාට හිමි සංස්කාරකට හිමි සම්මානය පවා දිනාගෙන අපි දැන් සංස්කරණයට යොමු වෙන්න ඕනේ. ඊට පෙර අතව පෙම්බර මදෝ චිත්‍රපටයේ ගීතයකොයි මෙය ඇහෙන්නේ.
संस्करण शिल्पी ओब गुडनगेन हे मे गुडनगे मत अभी कथाकरण असुव दर्शक मूल भागदे अपीठ पुंचितीर अपीठ अद्यकी मकन रटट ए पुंचितीर हर तम ओब इदिरी सीलु देवाल गुडनगागन संबंधक गुडनगागन सह उबे वृत्तिम जीवित दवसीन दवस उब इहलट अनुवाण එතන තමයි ඔබේ මූලික අරිතාලම හදන්නේ. අපි ඒ යුගයේ පිළිබඳව කතා බහ කරමු. එතනින් අපිට හැකිය වේවි සිනමාවේ ඔබේ ආධිපත්‍ය ගැන කතා බහ කරන්න සංස්කරණ ශිල්පියෙක් විදිහට. ඔව් අත්‍රම 82 මාර්තු මාසේ පළවෙනි සතිය තමයි මම සැලසිනේට ඇතුළු වෙන්නේ. ඇතුළු වෙන්නේ. ඔව් ඒක සැලසිනේට පටන් ගන්න ඒ සතියම තමයි. එතකොට එතෙන්දී ඉතින් අපිට එක නියමිත වැඩක් තිබුණා. හැමදේම අපි කරන්න ඕනේ. කියන්නේ කැමරා එතකොට ඇත්තම ඒකම ප්‍රවීණ කැමරා ශිල්පිනුත් දෙන්නෙක් සම්බන්ධ වුණා. එක්කෙනෙක් තමයි කීර්ති පෙරේරා කියලා. ඊටම ප්‍රවීණ කැමරා ඔහු වර්තා සහ න්ියුස් කැමරා ශිල්පියෙක් හැටියට මේ රාජ්‍ය චිත්‍රපට අංශෙන් ආවා. තව කේඩි දයානන්ද හිටිය ප්‍රවීණ කැමරා ශිල්පියෙක් ඔවුන් දෙන්නත් එක තමයි මාව වැටුනේ. ඉතින් මම සහාය කැමරා ශිල්පිය හැටියට ඒකම තමයි සංස්කරණ තමයි යන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ. එතෙන්දී ඇත්තම දැන් ඔය 80 දශකයේ වෙනකොට සිනමාව ඇද වැටලා තිබුණේ. සිනමාව තනිකරම ඔය හින්දි අනුකරණයට ගිහිල්ලා සිනමා ප්‍රේක්ෂකයන් නොයන තැනක් හැටියට 80 දශකයේ මතක ඇති. එතකොට මේ ගොඩක් මේ සිනමාවේ හිටපු ප්‍රවීණින්නුත් මේ මේකේ මේ අලුත් මාධ්‍යට එන්න
උත්සාහ කරමින් එමින් සිටියා උන්ට එකක් අත්හදා බැලීමට එහෙමයි මොනවද කරන්න පුළුවන් ඉතින් කාලේ තර්ක තිබුණා ඒ කියන්නේ මේ රූපాయని කියන්නේ කලාවක් නෙමෙයි ඒක කලාවක් කරගන්න පුළුවන් ඔහොම සංවාද ගොඩනගෙන කාලේ ඉතින් දැන් මම වෘත්තීය වශයෙන් සංස්කරණ ශිල්පියෙක් හැටියට මගේ ආයතනයේ වැඩ කරන ගමන් අපිට මේ දායක මේ මේ අලුත් තෙන් ආපු මේ මේ මාධ්‍යයට ගොඩ වෙන්න පටන් ගත්ත ප්‍රවීණයින් මේ හරහා මට මුල ගන්න හම්බෙනවා මුල ඉඳලා මේ කියන්නේ විජය විශේෂම විජය ධර්මශ්‍රී මොදව ආයතනය අපිට කිහිටියා ඔහුගේ පළවෙනි ඒකාංගී ටෙලි නාට්‍ය රන්දරටුව මගේ රන්දරටුව පළවෙනි ටෙලි නාට්‍ය සා ලංකාවේ ඒ කාලේ වෙනකොට ඉතාලම ඒ ඒ ඒ ටෙලි නාට්‍ය ඉතා ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබිච්ච මහ පොළවෙන් වින් කරපු ටෙලි නාට්‍ය ඊට පස්සේ ඔහුගේ සමන්තැන්න පළවෙනි ප්‍රසංගික ටෙලි නාට්‍ය සහ මගේ පළවෙනි ප්‍රසංගික ටෙලි නාට්‍ය ඉතින් ඒ හරහා අපිට ඒ කීපේ යනකොට ලංකාව ඇතුලේ මේ ටෙලි නාට්‍ය පිළිබඳ සාකච්ඡාවක් ගොඩනැගුණා ඒ හරහා තමයි මම අනිත් අය මාව හම්බෙන්නේ මුණ ගැහෙන්නේ ඉතින් ඕක හරහා ආචාර්ය පීරිස් සුමිත්‍රා පීරිස් දොර්ති සබේසේකර ටයිටස් ටොටවත්ගේ පළවෙනි වාර්තා වැඩසටහන විදුලිය රූපාණි හරහා කරපු වාර්තා ටෙලිවිෂන් වාර්තා වැඩසටහන මාත් එක්ක කරා ඉතින් ඒ හරහා ගොඩක් මේ සිනමාව හිටපු කට්ටිය මේකට එන්න පටන් ගත්තා ඉතින් ඔවුන්ගේ පළවෙනි අත්හදා බැලීම් ටෙලි නාට්‍ය කරන්න මට අවස්ථාව ලැබුණා. එතකොට ඒකම මුල් කාලේ මට මතකයි ලංකාවේ පළවෙනි ඔය මේ මේ වාසනා චක්‍ර කියලා ඒක තමයි ලංකාවේ ඉස්සෙල්ලාම මේ ලොතරැයි දිනුම් වැඩිමකට ගිහපු වාසනා චක්‍ර කිව්වහම මුළු ලංකාවම ඉරෑ බලනවා. වාසනා චක්‍රය. ඔව් වාසනා චක්‍රේ කරකවල ලක්ෂ ගණන් දෙනවා. ඔක තමයි ලංකාවේ පළවෙනි. ඔක හදන තැන කියන එකේ මේ සැලැස්මේ සිටම මට සම්බන්ධ වෙන්න. හමුණා ඒක තනිකර තාක්ෂණ ශිල්පිය මූලික තාක්ෂණ ශිල්පය හැටියට සහ සජීවී සංස්කරණයක් කරේ ඒක මොකද කැමරා හතරක් පාවිච්චි කරන එතනම අය ලයිව් ප්‍රෝග්‍රෑම් එකකට රෙකෝඩ් කරේ. ඒක තනිකරම මගේ අතින් නිර්මාණය වුණේ. ඉතින් ඒක ඒකට පළවෙනි බයිසිකල් රේස් එක ටීවී එකේ ගිහුවා. ඒක සංස්කරණ ශිල්පිය හැටියට මට දායක වෙන්නේ හම්බුණා. ඉතින් ඒ අත්දැකීමක් කෙනකොට අතනම 80 දශකයේ ඉතින් හොඳ ටෙලි නාට්‍ය. එතකොට මේ අලුත් පරම්පරාව අපේ පරම්පරාව. උන්ට ලොකු මේ සිනමාවට එන්න ගායත් තිබිච්ච හොඳ නාට්‍ය කරගෙන එන්න විදියක් නැතුව මොකද සිනමාවට එන්න විදියක් නැහැ. ඒකින්ද හැබැයි මේ මාධ්‍ය හරහා ගොඩනැගෙන්න ඕන කියලා මේකට ආපු අය විශේෂ ප්‍රවේශය හොයන අය විශේෂයෙන්ම හඳගම ජයන් චන්සිරි පරාක්‍රම ඔය වගේ කණ්ඩායම්. ඉතින් ඒකෙත් හඳගමගේ ජයන්තගේ පළවෙනිම ටෙලි නාට්‍ය අද දක්වාමත් උන් මාත් එක්ක වැඩ කරනවා. ඉතින් මේ හරහා ඒ කියන්නේ කොත මේ 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 මාධ්‍ය කියන්නේ අපි දැන් මේ බලන්නේ නැතුව පැත්තකට දාන ටෙලි නාට්‍ය මාධ්‍ය දා ඉතා හොඳ විශිෂ්ට ගණේ මේ මාධ්‍යයක් වුණා ප්‍රේක්ෂක යන්ත්‍රට යන්න ප්‍රේක්ෂක රසඥතාවය දිනු කරන්න. එදා මම හිතන එදා ටෙලි නාට්‍ය ඔල මේ ගැන වාද විවාද මේ කියන්නේ මට මතකයි මම සහභාගී වෙලා තිනෝ කීපයකට මේ මේ පුස්තකාලේ තිබිච්ච සාකච්ඡාවට කඩුල්ල එතකොට බලවව වගේ ටෙලි නාට්‍ය වල ඉතින් එහෙම හොඳ ටෙලි නාට්‍ය ඉතිහාසයක් තිබ්බා. ඔව්. ඉතින් ඒ සඳහා උන් දායක වෙන්න මට අවස්ථාව හම්බුණා. ඒ හරහා තමයි මං හිතන්නේ මට තේරුණේ දැන් හරි කාලේ සිනමාවට යන්න කියලා. ඉතින් 80 දශකයේ අපිට සිනමාව ගැන හිතන්නත් බැරි තත්යක තිබුණේ. ඉතින් 90ත් 95ත් පහු වෙනකන් ඉතින් ඒක එහෙමම තමයි. එහෙමම තමයි තිබුණේ. එතනින් එහාට තමයි මගේ සිනමා ගමන එන්නේ. ඒ ඉන්නේත් ඒ මගේ තියෙන අපේ කණ්ඩායමේ අවශ්‍යතාවය උඩ අලුත් සිනමාවක් හොයාගෙන එන ගමනක තමයි සිනමාව පටන් ගන්නෙ. හැබැයි මේ උදාර කතාවක් දෙනෝනේ දරූපවහනේ නිසා මේ සිනමාව කඩාවැටීමකට ලක් වෙන්නේ සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් නොයන්නේ කියලා. ඔබතුමා නෑ ඒක මෙහෙමයි වෙන්නේ. ඇත්තටම 80 දශකයේ අපි බලාපොරොත්තු වුණේ ඇත්තට මං හිතන්නේ නෑ 80 දශකයේ පිටිච්ච ටෙලි නාට්‍ය හරහා හොඳ ප්‍රේක්ෂක රසඥතාවයක් ගොඩනැගුණා. මොකද අනිවාර්යයෙන්ම ඒ ප්‍රේක්ෂකයින් ඒ විදිහේ මට්ටමක අද ටෙලි නාට්‍ය ගියා නම් මේ වෙනකොට හොඳ රසඥතාවයක් තියෙන හොඳ බුද්ධියක් තියෙන හොඳ සිනමාවක් සඳහා ප්‍රේක්ෂකව එක්ක අහු වෙනවා. නමුත් රසස්වාදයේ පිළිබඳව කතා කරන්නේ. ඔව්. මොකද නමුත් උනේ ආපහු අපි එතනින් 90 දශකයේ මැද හරියනකොට ආයි පිටිපස්සට එන්න පටන් ගත්තා. ආයි මොකද දැන් ඔක ලෝකේ මේ කතා වෙනවා ටෙලි නාට්‍ය කියන්නේ සෝප් ඔපෙරා කියලා. ඒක එහෙම කණ්ඩායමක් ඉන්න හැබැයි නමුත් අපි මේක අත්හදා බැලීමක් කරා ලංකාවට. ඒක ඇතුලේ ඊටාම හොඳ නාට්‍ය ගොඩ නැගුණා.
මොකද ඒවා දකින්න නැති වෙද හාමිනේ එතකොට මේ ගසෝරාමය එතකොට ඇල්ල ළඟ වලව්ව ගිරය බුමුතුරුණු ඒවා මේ සෝප පෙරා නෙවෙයිනේ ඔව් මුත් ඒවා හරහා සාකච්ඡා වෙච්ච දේ මැදසාලේ ඒක හරහා හොඳ ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඇති වුණා නමුත් ඊට පස්සේ මේ දැන් දැන් වෙලා තියෙන ආයක අවගමනය වෙලා තියෙනවා ඉතින් ඔබ කියපේකට නැත්තම සිනමාවේ රූපాయనిය හර මෙහෙම රූපాయనిය ඒකට හේතුව ඒකට හේතුවත් මේකයි 80 ගණන් වල 90 ගණන් ඒකයි සිනමා වැඩ වැටෙන හේතුව 80 ගණන් වල හැදුනේ ටෙලිනාට්‍ය වගේ තමයි චිත්‍රපටි කියලා හැදුනේ පැහැදිලිවම මොකද හොඳ චිත්‍රපටියක් හැදුනනම් ඒක සිනමා ශාලාවකට යන්න ඕනේ මොකද ඒක අඳුරගත්ත මොකද ලෝකේ සිනමාව දිනුනේ ටෙලිවිෂන් එක ගහලා හේතුව තමයි සිනමාව කළු සුදු තිනකට ටෙලිවිෂන් එක කළු සුදු ආවහම සිනමා කරුව දැක්කා මෙතනින් ගොඩ යන්න නම් අපි මේකට එකව කරන්න ඕන තව දේවල් අන්න එතනින් සිනමා වර්ණ වෙනවා එතකොට ටෙලිවිෂන් වර්ණ වෙනකොට සිනමා වෙනවා සරවුන්ඩ් සවුන්ඩ්ස් වලට ඊට පස්සේ එනවා DTS වලට ඊට පස්සේ ඩොල්බි වලට මොකද අර රූපాయనిය අඩියක් කරනකොට මේක අඩි දෙකක් ඉස්සරහට එනවා ඒක හරහා තමයි අදත් සිනමාව රැකිලා තියෙන්නේ මොකද සිනමාව මේ රූපాయనిට ඉදිරියෙන් ඉන්නේ මේ රූපాయనిය තියෙන චැලෙන්ජ් එකකට මුහුණ දෙන්න ඒ අය මේ විශේෂඥයේ අධ්‍යක්ෂකුණගේ පිටපත් ඒ කතා ඒවා සියරම සිනමා රූපී දැන් රූපాయనిය තියෙන ඕන කතාව මේ හෝල් එකේ ගිහලා බලනකොට බලන්නේ ඒක දැන් අපේ ලංකාවේ මේ චිත්‍රපටි ඒ කාලේ චිත්‍රපටි තාම ටීවී එකේ දැම්මම බලන් ඉන්නේ මොකද ඒවා ටෙලිවිෂන් වල ඒවා ඒවා රූපాయనిය වල හදපු අවිත සිනමා පට නෙමෙයි ඒකයි උනේ නමුත් හොඳ සිනමා පටයක් බලන්න අදත් ප්‍රේක්ෂකයෝ සිනමාස අපි සිනමාව සහ රූපాయనిය පිළිබඳ සීමා වඳුරගත්තේ නැති කණ්ඩායමක් හින්දා තමයි ඒක එහෙම උනේ හරි අපි සිනමාවේ ආරම්භය කතා කරමු ගැහණු ළමයි චිත්‍රපටයේ ගීතයකින් අනතුරුව
සස දෙකයි විනාඩි 42යි කාල වේලාව අපි සිනමාවට එන්නට ඕනේ දැන් ඔව් ඊට පෙර අතු අපි පොඩ්ඩක් යනවා 1993 වසරට ඔබ තවත් වැඩකට යොමු වෙනවා ඒ වැඩේ හරහා තමයි ඉතින් මේ ඔබ සිනමාව තුල ඊළඟ ගමන හදාගන්නේ අපි ඒ ගැනත් මතක් කරලම ඔබේ පළවෙනි දායකත්වයේ දැක්වූ මිල්ලේ සොයා චිත්‍රපටය ගැන අපි කතා බහ කරමු ඔව් ඇත්තටම 1993 එක විශේෂිත වර්ෂයක් මට අපි 1990 මායි පරක්‍රමයි යනවා ජපානයේ මේ වාර්තා වැඩසටහනක් කරන්න එහෙදී මට හම්බ වෙනවා අපේ සුවිශේෂ මිත්‍රෙක් සුනිල් ජයන්ත නවරත්න. ඔහු තමයි අතන මේ වැඩසටහන සඳහා අපිට ජපානයේ කේව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අධාරමින් හිටියා. අපිට ඒ වාර්තා වැඩසටහනත් ඔහු තමයි ඒක උදව් කරන්නේ. ඉතින් එතෙන්දී අපි තුන්දෙනා කතා කරනවා මේ මේ අලුත් ටෙක්නොලොජියත් එක්ක ලංකාවේ දැන් ওই තියෙන එකෙන් එහාට ගිහිල්ලා මොනවද කරන්න අපි එක්කහුවෙමු කියලා. ඒ අනුව තමයි අපි 1993 ද වීඩියෝ ටීම් ආයතනය ටීවීටී ආයතනය ඒකේ පටන් ගන්නකොට මම පරක්‍රම රියල් සුනිල් ජයන්ත නවරත්න සහ ආනන්ද විනායක අපි සියලු දෙනා සුනිල් ඇරෙනා තුන් දෙනාම මේ ශිෂ්ටේ වෙනුවෙන් වැඩ කරපු අය සුනිලුත් ඇතනම ජයන්ත නවරත්නනුත් අලුත් අදහස් තිබිච්ච ඔහු මේ මේ අනිත් ව්‍යාපාර පැත්තේ ඉතා හොඳ දැනුමක් තිබිච්ච කෙනෙක් නිසා අපි කණ්ඩායම එකතු වෙලා මේ ද වීඩියෝ ටීම් ආයතනය පටන් ගන්නවා. අතරම ඒක පටන් ගන්නකොටම ඒක ඇතුලේ අපිට වුණා උනේ මේ ව්‍යාපාරයක් විතරක් නෙමෙයි මේ අලුත් දේවල් අලුත් දැනුම කොහොමද ගේන්නේ මේ ශිෂ්ටය තුළට සහ මේ ශිෂ්ටය තුළ ඒවා කොහොමද ගනුදෙනු කරන්න කියන එක. ඉතින් ඒක හොඳම උදාහරණය තමයි අතර මේ වෙනකොට ලංකාවේ ගොඩක් රූපහානි නාලිකාවල ටීවීටී එකේ වැඩ කරපු අනිවාර්යම දෙන්නෙක්වත් ඉන්නවා. මොකද අපි අපි මේක මේ ව්‍යාපාරයක් විදිහට විතරක් නෙමෙයි මේ දැනුම කොහොමද අලුත් පරම්පරාවට ගෙනියන්නේ කියන එකට අපේ ලොකු අදහසක් තිබුණා. ඔව් ඉතින් ඒක නිසා අපි ලංකාවේ පළවෙනි අපිට පුළුවන් වෙනවා ඒක හරහා තාක්ෂණය අලුත් කරගන්න ඒකම අලුත් කණ්ඩායමක් එකතු කරගන්න ඕන පුහුණු කරන්න එතකොට දැන් ඒ කාලේ කම්පියුටර් ග්‍රැෆික්ස් කියන එක හරිම අපි තමයි ලංකාවේ ඉස්සෙල්ලම සිලිකන් ග්‍රැෆික්ස් කියන කම්පියුටර් මැෂින්ස් ටික ගේන්නේ ලොකු ඒක ලොකු ආයෝජනයක් කරනවා කළා ඒ හරහා අලුත් තරුණ කොටස් අපි පුහුණු කරනවා ඉතින් වුන් අද ප්‍රවීණ මේ ක්ෂේත්‍රවල වුන්ගේ ව්‍යාපාර පටන් ගන්න වුන් ට්‍රේනින් විදිහට හැටියට ඉන්නේ ඒක හරිම සතුටුදායක දෙයක් අපිට ඉතින් ඒ හරහා මොකද වුන් දැනුම විතරක් නෙමෙයි වුන්ගේ හැදියාම වුන්ගේ හික්මීම වුන් සමාජයට වැඩදායක විදිහට පුද්ගලයන් විදිහට හදන්නත් අපි උදව් කරා. ඒක තමයි අපේ මම හිතනවා අපි කරපු ලොකුම දේ මේ හරහා. ඒ හරහා තමයි මම සිනමාවට එන්නේ. මට ආරම්භයෙන් කියන්න පුළුවන් සිනමාවට මම අතමනවන ආවේ නෑ. සිනමාවට ආවේ අලුත් තාක්ෂණයක් අඳුනගෙන. ඒක තමයි 2000 දී. ඒ කියන්නේ 1993 වෙනකොට හොලිවුඩ් වල පටන් ගෙන තිබුණා මේ එතකොට අපි අතරම ඊට ඉස්සෙල්ලා ඔබ දන්නවා ති කතුර පෙන්නන්නේ කියන්නේ නෙගටිව් පටලපටේ අතින් කපලා පොසිටිව් එක අතින් කපලා තමයි අලවලා තමයි චිත්‍රපටය හදන්නේ. එතකොට හැබැයි 93 වෙනකොට මේක ලෝකේ හොලිවුඩ් වල පටන් ගත්තා නොන් ලීනියර් ඩිජිටල් එඩිටින් වල. ඒ කියන්නේ පටලපටේම තමයි රූපගත කරන්නේ. පටලපටේ රූපගත කළා. ඒක ටෙලිසිනේ යන්ත්‍රය හරහා වීඩියෝ වලට අරගෙන වීඩියෝ එක තමයි සංස්කරණය කරන්නේ. එතකොට අවසාන වශයෙන් නෙගටිව් කටගාමට යන්නේ දත්ත ටික. කියන්නේ කටින් නම්බර්ස් ටිකක් විතර ඔහු එක බලන්න තමයි නෙගටිව් එකක් ගන්න. අර ඉස්සලා කරපු විදිහට අරගේ print එකක් අරගෙන print එක ගනලා මුළු සීරම අඩි ගන්න මේක දාලා roll කරලා කපාගෙන අලෝගෙන ඉතින් මාස 6ක 4ක විතර ලොකු ව්‍යාකෘතියක් ඒක. ඊට වඩා මේ ඊට වඩා හරිම සියුම් විදියට සියුම් එක ෆ්‍රේම් එක දශම දක්වා sharp විදියට edit කරන්න පුළුවන් එක තමයි non linear edit. ඒක 96 වෙනකොට ආවා ඉන්දියාවට. අපි මම 2000 එක ලංකාවට
අඳුල දුන්නා. ඉතින් ඒ සඳහා ඇත්තටම මට දායකුනේ මගේ ආයතනය. ඉතක් නෑ ඇත්තටම 98 වෙනම ඉතරනකොට මගේ මිත්‍රෝ සේනම විශේෂයෙන් හඳගම අශෝක හඳගම මට මතකයි 97 විතර මට කියනවා රවි දැන් ඔයා මේකට එන්න ඕනේ. දැන් අපි මචන් සිනමාවට එන්න ඕන කාලේ දැන් මේක පටන් ගන්න ඕන ඔයා. කියවම ඊට පස්සේ තමයි මගේ මම ඇත්තට මේ වෙනකොටත් මම කියවමින් සිටියා. මු ලංකාව ඇතුලේ කියා අහගන්නවත් කෙනෙක් හිටියේ නෑ. ඊට පස්සේ මම 99 විතර ඉන්දියාවට යනවා දෙසරක් තුන ප්‍රසාද් චිත්‍රාගාරත් එක්ක කතා කරලා ඒස මුදුකාංග මිලදීගෙන 2000 අපි පටන් ඊට ඉස්සෙල් ඇත්තටම බූඩි කීට් සිනගේ මිල්ලෙසවා ඔය ඇමරිකාවෙන් ඉඳලා එනවා. ඇවිල්ලා ඔහු ඕන මාත් එක්ක මේක එඩිට් කරන්න. ඊට පස්සේ අපි වීඩියෝ ටේප් එකේ මේක කපනවා. වීඩියෝ ටේප් එකේ කපලා හැබැයි ඒක ඉන්දියාවේදී ගිහිලා අපි නෙගටිව් එකේ ඒක බලාගෙන ඒකින් ඒපර පරණ විදියට රෂ් එක print කරලා තමයි කරේ. හැබැයි අශෝක හඳගමගේ මේ මගේ සඳයි. මේ මගේ සඳයි. ඒකත් අපි වීඩියෝ එකේ කරලා හැබැයි ඉන්දියාවේදී අපි මේ දැන් ඒක මොකද මේ පටල පට්ටියේ තියෙන තප්පරයට තියෙන ෆ්‍රේම්ස් ප්‍රමාණයයි වීඩියෝ පටයක තියෙන එකයි දෙක. අරකේ තප්පරේ ෆ්‍රේම් 24ක් යනවා. වීඩියෝ පටේ තප්පරේ 25ක් යනවා. ඒකෝර හැම තප්පරේටම එකක් වැඩිපුර යන වීඩියෝ එක. එතකොට මේ මේ කටහඬ කටව මේ ශබ්ද මේ ශබ්දය out of sync යන්න පුළුවන්. ඉතින් වෙනවා අනිවාර්යෙන්. ඉතින් මේක ජය ගන්න තමයි මේ මුදුකාංගෙන් කරන්නේ අතට. ඉතින් අපි හඳගමත් එක්ක ඉපර ඉන්දියාවේදී මේක මුළු එකම අපි ගණන් හැදුවා. මොකද විශේෂ ඒක වාසිය උනේ හඳගම මේ ගණිතය පිළිම ඔගේ මේ මේ ඔගේ ඩිග්‍රී එක තියෙන ගණිතය පිළිමද. ඉතින් ඔව් අපි දෙන්න එළි වෙනකන් මේක ගණන් හදලා කැල්කියුලේට් කරලා හරියට හැදුවා. අතනම ඒක ඉවර වෙනකොට අපිට සොෆ්ට්වෙයාර් එක يعني අපි මේ මෘදුකාංග ලියන්න පුළුවන් දැනුම තිබ්බනම් ඒක තමයි සොෆ්ට්වෙයාර් එකක් වෙනවා. එච්චර ඒ සියලුම දේවල් අපි හදුවා අයින් කරන්න ඕන මොනවද වෙන්න ඕන මොනවද ඒ කියන්නේ මුළු සොෆ්ට්වෙයාර් එක තියෙන සියලුම ඩීටේල් අතින් කොලවල හදුවා. එලි පෑ 20ක් 30ක් ගත කරලා. ඒක දුන්නා නෙගටිව් කපන්න. එයා යහුව මේක කැපුවට කමන්න අපි කපන්න. ඒකට තමයි කපලා තමයි මේ මගේ සඳ. එතකොට ඒ වෙනකොට මම සියලු දේ හදාරලා ඉවරයි ඒක ඉවරනකොට. ඒ කියන්නේ මොකද මේක ඇතුලේ දොයි නෙගටිව් මේ කියන්නේ නොන් ලීනියර් එඩිටින් වල ලෝකේ හරියට වැරදි වෙලා තියෙනවා කියන්නේ වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඉතින් ඒව සියුරුම දේවල් අපි හදාරලා තමයි මේකට ආවේ. එතකොට 2000 වෙනකොට ඒ මුදු සොෆ්ට්වෙයාර් ලංකාවට ගෙනල්ලා ඒකේ පළවෙනි චිත්‍රපටි දෙකක් එක සැරේට පටන් ගන්නවා මම. එකක් තමයි සුලං කිරිල්ලේ ඉනෝකගේ අනිත් එක තමයි ජයන්ත චන්ද්‍රගේ අග්නිදාය. මේ දෙකම චිත්‍රපටි සංස්ථාවේ අර මුදල් වලින් දීපු එක. ඉතින් මේක වෙනකොට ලොකු හාහුවක් ආවා ලංකාවේ. මොකද මේකට අනුගත වෙන ලෑස්ති නැහැ පරණ අය. ඒතකොට මේකට විරුද්ධව ලොකු මතවාදයක් ආවා. ඒක ඇත්තටම මම පස්සේ කිවල බලනකොට ලෝකෙ මේක වෙලා තියෙන මේ මට විච්ච ඒක මං හිතුව පළවෙනි එක නෑ එහෙම නෑ. ඒ කියන්නේ චිත්‍රපට හොලිවුඩ් වලත් ඒ වගේම පරණ සංස්කරණ මේකට සාල විදියට ඔබව ඉලක්ක කරන පෞද්ගලික කරපු දෙයක් නෙමෙයි. නෑ නෑ මම හිතුවේ එහෙමයි. හැබැයි බලන්න මේක මෙහෙත් උනා ඉන්දියාවෙත් උනා. ඒකට ඒක මට වෙන එක සාධාරණයි. හැබැයි ඒකට මම හොඳ නොබියෝ මූණ දෙන්න ඒ වෙනකොට මට ආත්ම ශක්තියක් තිබුණා. ඉතින් සේරගෙම විරුද්ධත්වයේ මැද්ද මට මතකයි ඉනෝකයි ජාන්තයි කිව්වා නෑ මේක බ්ලේඩ් තලෙන් කැපුවත් රවි තමයි මේක කපන්න ඕන. නැත්නම් අපි වැඩේ කරන්නේ නෑ. ඊට පස්සේ ඒ වෙනකොට ඇත්තම සම්බවතිවරයා හිටියේ මේ තිසබේසේ කරන්නේ ඔහු මාගෙන ඉතම හොඳින් දන්නවා. නමුත් ඔහුට අනිත් පැති වලින් ඇවිල්ලා තිබුණා නෑ මේක කරන්න බෑ ලංකාව ඇතුලේ මේව කරා එහෙම මෙහෙ ඒවට මැෂින්ස් නෑ මට පුරුදු කට්ටිය නෑ පුහුණු කට්ටිය නෑ කියලා ලොකු මතවාදයක් ගෙනියන්න හැදුවා. හැබැයි මම එදා තිසබේසේ කරන්න කිව්වා මේක මගේ අතින් වැරදුනොත් මේකට ගියපු මේ මුදල් ප්‍රමාණය මේ චිත්‍රපටිය සඳහා ලක්ෂ 50 මම මගේ ඉඩමක් හරි විකුණ මම දෙනවා. ඒකින්ද මගේ වචන විශ්වාස ගන්න කියලා. කියලා තමයි අපි පළවෙනි දේ කරේ. ඉතින් එදා ඒකේ සංස්කරණය විතරක් නෙමෙයි. එතකොට ඩිජිටල් හඬපට ඒ හරහා ඩිජිටල් හඬපට මොකද වෙනද අපිට තිබුණේ අපේ පරණ චිත්‍රපටි ගත්තොත් ඒවයි හඬපට හරි දුර්වලයි. හේතුව තමයි අපිට යන්න පුළුවන් හඬපට 6කට විතර තමයි එක සැරේ. ඉතින් අපිට දැන් අපිට යන්න පුළුවන් දැන් මේ වෙනකොට හඬපට 200කට 300කට කියන්නේ චිත්‍රපටියක් ගත්තම පුංචි අල්පෙනත්ත වැටෙන සද්දෙට වෙනම ට්‍රැක් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් සුවි මද වෙනකොට ඒකයි අපේ ගුණාත්මක බය වැඩි උනේ. හොඳයි. ඉතින් ජාත්‍යන්තරයට අපිට සිනමාව ගෙනියන්න පුළුවන් ඒකත් එක්ක. මං සිනමාවට ආවේ ඒකත් අඳුන්නාද? හොඳයි අපිට බොහෝ දේ කතා කරන්න තියෙනවා. අපි ග්‍රාමයේ නඳුරු කතා කරමු එක්කරා. අභිමානවත් වූ ආශ්චර්යයට FM 88.6 88.8 සිංහ FM කපක් නොසිඳි රැකෙන්නට සූර්ය දේව් ආරාධනා ආ සූර්ය දේව් ආ
සවස 3යි විනාඩි 9 අවසන් පැය සෙනරුගේ සදහා ලැබෙන. ඔව්. අපි කතා බහ කරමු ඔබ දැන් මිල්ලිස්වා චිත්‍රපටියට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ මගේ සදායි චිත්‍රපටියට සම්බන්ධ වෙනවා. ඉන් අනතුරුව තමයි ඔබේ මේ චිත්‍රපටි ගමන ආරම්භෙන්නේ. හැබැයි මේ ගමනත් එක්කම අපිට අහන්න දෙයක් තියෙනවා. ඔබ ආචාර්ය ලිස්ටර් ජේම්ස් හිස් ඔබ සඳහන් කළා. ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස්, තෝරසුමිත්‍රා පීරිස්, විජේ ධර්මශ්‍රී, සුගත පාලසේනරත් යාපා වගේ අපේ රටේ වසන්ත ඔබේසේකර දැවන්ත සිනමා කරුවන් එක වැඩ කරන්නට ගනුදෙනු කරන ඔබට ඉඩකට ලැබෙනවා. මේ ගැන ඔබ කොහොමද ඒ ලබාගත් අත්දැකීම කොහොමද ඒක මේ ඔබේ සිනමා දිවිරත් වෙලක බවට පත් වෙන්නේ? මොනවාද සුවිශේෂී අත්දැකීම ඔබ ලබාගත්ත? ඔව් ඇත්තටම මගේ ගාමි කියන්නේ දැන් මේ වගේ දැන් අපි කතා කරපු අධ්‍යක්ෂවරු ගත්තෝ මම මේ තාක්ෂණයේ පැත්තෙන් හදාරලා තිබුණා ගොඩක්. එතකොට මට ඔනු නිර්මාණශීලී ආවේශයක් නිර්මාණශීලී දායකත්වය කොහොමද මම දෙන්න කියන්නේ. ඒත් හැබැයි ඒ වෙනකොට මට සිනමාව පිළිබඳ චිත්‍රපට බලලා එතකොට ඡායාරූප ශිල්පිය හදාරලා යම් කිසි දෙයක් තිබුණා. නමුත් මේක උපමට්ටම් කර ගැනීම තමයි අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින් ඒක මම හිතනවා මට මේ මගේ විශේෂයෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මට මතකයි ඔහුත් එක්ක මම සංස්කරණය කරනකොට පළවෙනි ඔහුගේ ටෙලිනාට්‍ය මේ ආවර්චනා කියලා කොටස් හයක් සමහර දවසට අපි හොඳට එඩිට් කරගෙන ගියාම එක තැන් සමහර හොඳට එඩිට් එකක් වුණාම ඒක නවත්තන ඊට පස්සේ ඔහු මාත් එක්ක කතා කරන මේ ලෝක සිනමාවේ සමහර ශිල්පීන් ඒවා කොහොමද ඒ තැන් සංස්කරණය කරේ කොහොමද ඒ තැන් උන් වෙනස් කරේ වගේ කියන්නේ විෂානුබද්ධ ලොකු සාකච්ඡාවලට යනවා. ඒ වගේම වසන්ත ඔබේසේකර ඔහුත් හොඳ ගුරුවරයෙක් සිනමා ගුරුවරයෙක් ඇත්තටම. තාම සිනමාව පිළිබඳ මොකද ඔහු තමයි ලංකාවෙන් එළියට ගිහිල්ලා සිනමාව විද්‍යානුකූලව හදාරලාපු අධ්‍යක්ෂකවරෙක්. ඔහු සිනමා තාක්ෂණය පිළිබඳ ඉතාම හොඳින් ගැඹුරු අධ්‍යයනයක් කරපු අධ්‍යක්ෂකවරයෙක්. සිනමාවේ තාක්ෂණය සහ සිනමාවේ භාෂාව ඉතාම හොඳින් හදාරපු අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඔහු ඒක කිසිම අඩුපාඩුවක් නැතුව මට ලබා දුන්නා. කියනවා ඒ හැම දෙයක්ම කරේ ප්‍රායෝගිකව මම ඔහුත් එක්ක සංස්කරණය කරන ගම. හොඳයි. ඒ කියන්නේ නතු ක්ලාස් එකකට ගිහිල්ලා එහෙම නෙමෙයි. නමුත් ඔහු ඒවා එකින් එක හරි ලස්සනට මට මේ කියලා දුන්නා. විශේෂයෙන් මොකද සමහර ඒවා ඇත්තටම මම මගේ හිතින් මම එඩිට් කරාට පස්සේ එයාම පෙන්වනවා මේක ලෝකේ මේ අහවල් සිනමා කරුවා මේක විදිහට කරලා දෙන්න කොහොමද ඔබ බැලුවද ඒක මම කියන්නේ. ඒ වගේ එක ලොකු සංකච්ඡාවක් අපි ගියා. ඉතින් ඒක මට ලොකු වාසියක් වුණා. මොකද නැත්තම් මේක මේ සංස්කරණ ෂිප් එකනේ මේ තාක්ෂණය ඉගෙන ගන්න කිච්චර කාලයක් යන දෙයක් නෙමෙයි ඒක. මැෂින් එක ඉගෙන ගන්න එක. නමුත් කොහොමද නිර්මාණශීලී දායකත්වය දෙන්නේ සිනමා පටයට? අනේ ඒක තමයි වෙන්න ඕනේ. ඒකට ඒ දැනුම විතරක්මයි අපි පරිසරයෙන් ගන්න දේවල්, අපේ ජීවිතවලින් අපි කවු කරගන්න දේවල්, අපේ ගමී සම්බන්ධතා එක්ක අපි ගොඩනගාගත්තු දේවල්, මේ හැම දෙයක්ම අවශ්‍ය සංස්කරණ ශිල්පියකට. මොකද මේ චරිතයක් ගොඩනගනකොට ඒ චරිතයේ ස්වභාවය අපි අඳුරගෙන තියෙන්න ඕනේ. ඒ හැඟීම, මානසික හැඟීම අපි අඳුරගෙන තියෙන්න ඕනේ. මොකද මං චරිතයක් දැන් සාමාන්‍ය මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් චිත්‍රපටියක ඒ චරිත නළුවන් නිලියන්ගේ නම් වලින් මම ගනුදෙනු කරන්න ලෑස්ති නැහැ. චරිතේ ඒ පිටපතේ තියෙන චරිතය තමයි ඔහු. මොකද මම පෞද්ගලිකව අර කට්ටියගේ සම්බන්ධයෙන් මට අදාළ නැහැ. සංස්කරණ මැදිරියට ආවට පස්සේ ඒක තියෙන චරිත කොහොමද හැසිරෙන්නේ, කොයිතරම් ඒ චරිතය සාධාරණයක් කරනවාද ඒ නළුවා සෝ නිලිය ඒ චරිතයට. අන්න ඒක තමයි මම උකහා ගන්න සහ ඒකත් එක තමයි මම ගන්න දෙපොළ. නැතු පෞද්ගලික හිතවත්කම් මට අදාළ නැහැ සංස්කරණ මැදිරියට. ඔව් තාත් ඇත්තනම අනුෂ අපිට මේ පැහැදිලි ප්‍රශ්නයක් කියනවා. දැන් අධ්‍යක්ෂවරයාගේ සිතැඟි හඳුනාගත යුතුයි. කැමරා අධ්‍යක්ෂවරයාගේ කෝණ සහ ඔහුගේ සිතැඟි අවබෝධ කරගත යුතුයි. සහ ඔබේ නිර්මාණශීලී දායකත්වයක් මෙතෙන්ට ගෙනෙන්නට ඕන. ඒ කියන්නේ මේ උදාහරණ මම හිතන්නේ පිටපත් රචකයාගේ දන් ඒ චරිත නිර්මාණය වෙලා හමාරයි. අවසානයේ හැබැයි මේ ප්‍රේක්ෂකාගාරයට එන්නේ ඔබේ සංස්කරණයෙන් පසු. ඔබ කොහොමද ඒ කාර්තව්‍ය කරන්නේ? ඒ සාධාරණ ඉෂ්ටකම් පිටපත් රචකයාට, අධ්‍යක්ෂකවරයාට, කැමරා අධ්‍යක්ෂකවරයා සතුටු වෙන්නට ඕනේ තමන් ගත්ත කැමරාවක් වන් හරියාකාරයෙන් සංස්කරණය වෙලා තියෙන. මම හිතන්නේ අමාරුම කාර්තව්‍ය අවසානේ. ඔව්. ඇත්ත මේ තමයි අවසාන අදියර. කියන්නේ සිනමා කෘතියක අවසාන අදියර තමයි සංස්කරණය කියන්නේ. හැබැයි සංස්කරණය කියන්නේ සිනමා පටයක අසිරිමත්ම මොහොත.
අසිරිමත්ම මොහොත. එයි මම එහෙම කියන්නේ චිත්‍රපටයක් රූපගත කරනකොට මේ හැම එකක්ම ජීවයක් නෑ. ඒක ප්‍රේක්ෂකයට කාට හරි වලට පෙන්වුවොත් එහෙම එකම විදිය දර්ශන 1000ක කිසිම දෙයක් ජීව ගුණයක් නෑ. මේ ජීව ගුණය එකතු කරන්නේ සිනමා පටයට මේ සංස්කරණ වැදිරිය. ඒක තමයි ලෝක සිනමා කරු අඳුරලා තින්නේ සිනමාව පටයක අසිරිමත්ම මොහොත හැටියට මේ සංස්කරණය. එතකොට සංස්කරණ ශිල්පියාට තියෙන වගකීම් සම්භාරයක් එකක් තමයි අධ්‍යක්ෂකවරයා මේ තුලින් ඉදිරිපත් කරන්න හදන්නේ මොකද්ද? ඒක සංස්කරණ ශිල්පියා අතින් ප්‍රතිනිර්මාණය වීමක් සිදු විය යුතුයි. يعني ඔබට සත්‍යජිත් රාය කියලා තිබුණා රීඩිරෙක්ෂන්. يعني නැවත ප්‍රතිනිර්මාණය වීමක් කරන අධ්‍යක්ෂණය වීමක් කරන සංස්කරණ මැදිරියේදී. මොකද කිසිම සංස්කරණ මම ගන්නකො ලෝකයේ හොඳම සංස්කරණ ශිල්පියාටත් ඔහු රූපගත කරොත් ඔහුට ඔහුගේ පසුතය රූපගත කරන තැනදී එතෙන්දී ඔයාලට කියන්න බෑ මෙන්න මෙතනින් තමයි මේ මේ ෆ්‍රේම් එකෙන් තමයි මේක කට් කරන්න කියලා කොයි වෙලාවකවත් කියන්න බෑ. ඒ ඡේදනය හඳුනා ගන්න වෙන්නේ සංස්කරණ මැදිරියේ ඒ රූප රාමු එහාට මෙහාට දෝලණය කිරීම හරහාම තමයි තමන්ගේ සංස්කරණ ලක්ෂ්‍ය හොයා ගන්න වෙන්නේ. ඉතින් අන්න ඒක හරියම ඒක දැන් හරියට සංගීතඥයෙකුට නෝට්යක් වගේ තමයි සංස්කරණ ශිල්පියාට ෆ්‍රේම් එක. සංස්කරණ සංගීතයේ තියෙන නෝට්ස් ඒ වැරදුනොත් අවුට්. ඒ වගේ තමයි ඒ ෆ්‍රේම් එකක් ඉස්සරහටවත් ෆ්‍රේම් එකක් පස්සටවත් නෙමෙයි හරි තැන කොහොමද අඳුරගන්නේ. එතකොට ඔබ කියපු ඒ කියන්නේ දැන් පිටපත් රචකයාගෙන් පිටපතාවට පස්සේ ඒක මට එනකොට ගොඩාක් තැන්වල ගිහිල්ලා කියන්නේ නළුලිය අතින් ඒක රඟපෑවිලා අධ්‍යක්ෂකවරයා අතින් අධ්‍යක්ෂණය වෙලා මංගාවට එනවා මේක හදන්න. එතකොට මම බලන්නේ මේ චරිත වටා තියෙන මනෝභාවයන් මොකක්ද? චරිත කොහොමද මේකට ගනුදෙනු කරලා තියෙන්නේ? මේ මේ චරිත වලට ආවිෂ වෙලා තියෙන්නේ කොහොමද මේ ශිල්පීන් සහ අධ්‍යක්ෂකවරයා මොකද අවසාන වශයෙන් ඔහු කියන්න හදන්නේ? ඒකට මම කොහොමද මගේ නිර්මාණශීලී දායකත්වය දෙන්නේ? එතකොට කැමරා ශිල්පියා සමහර විට කැමරා කෝණ කීපකින් අරන් ඇති. හැබැයි මට වැදගත් වෙන්නේ එතෙන්දී ඒ චරිතය හැසිරවීම සඳහා ඔහු විසින් ගන්න ලද ඉතාම හොඳම රූපය මොකද්ද? මොකද ඒක සමහර විට මම තෝරගන්න දේ කැමරා අධ්‍යක්ෂකවරයා ගන්න ලද හොඳම රූපය වෙන්න බෑ, වෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මේකට අදාළ රූපේ ඒක නම් මම අනිවාර්යයෙන්ම ඒක පාවිච්චි කරනවා. මොකද ඒ සඳහා මට අවසරය තියෙනවා අධ්‍යක්ෂකවරයා සමඟ. ඒකම සංස්කරණ මැදිරියේදී ඕනතරම් පිටපත වෙනස් කන් වලට වාජනය වෙනවා. ඒ කියන්නේ ඒක රූපගත කිරීමෙදිත් වෙනවා, සංස්කරණ මැදිරියේදිත් වෙනවා. මොකද සමහර රූප මේ දර්ශන මාරු වෙන්න පුළුවන්, සමහර දර්ශන ගැලවෙන්න පුළුවන්. හැබැයි මේ සියලුම දේවල් අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කරමින් ඔහුගේ නිර්මාණය කොහොමද තමත් හොඳට ඒකට මගේ නිර්මාණශීලී දායකත්වය දෙන්නේ කියන එක තමයි. ඒකෙදී මම ගොඩක් වෙලාවට මේ චරිත හැසිරවීම රටාව, ඒ චරිතවල කොහොමද ගොඩනැගීම, එතකොට කොහොමද මේ ආලෝක කරණ පද්ධතිය මේකට දායක වෙලා තියෙන්නේ, හැඟීම් කොහොමද උද්දීපනය කරන්නේ, මේ හැම දෙයක්ම සංස්කරණ ශිල්පියා විසින් ඉතාම සියුම්ව නිරීක්ෂණය කර යුතුයි. ඊට පස්සේ කොහොමද මෙතෙන්ට සංගීතය එනවා නම් කොතෙන්ද ඒ සංගීතය එන්නේ? ඒ සංගීතය එනකොට අපි කොච්චර රූප පෙළක් මේකේ තියෙන්න ඕනද? දැන් විශේෂයෙන් අලුත් තාක්ෂණයත් එක්ක දැන් ඔය මේ මේ තියරි හැදිලා තියෙන ගොඩක් ඉස්සරනේ. දැන් අපි වෙන මේ වෙනකොට ඩිජිටල් ඇවිල්ලා සරවුන්ඩ් වෙලා දැන් මේ දැන් අද වෙනකොට 13.1 ඒ කියන්නේ 7.1 වලට එහා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ අපිට වෙනදා ඇහුනේ සරවුන්ඩ් මේ 5.1 වටෙන්නේ. දැන් උඩිනුත් යනවා. ඒ කියන්නේ කපුටෙක් යනවා නම් උඩින් පියාඹන සද්දෙත් අපිට මේකට එක ගන්න පුළුවන්. ඒ කියන්නේ උඩින් යන සද්දෙත් පාවිච්චි කරනවා. ඒකට ඒව සඳහා කොහොමද අපි රූපය සකස් කරන්නේ? ඉතින් මෙන්න මේවා පිළිබඳ ලොකු සාකච්ඡාවක් එක තමයි අපි යන්නේ. ඉතින් මුලින්ම අධ්‍යක්ෂකවරයා මම හඳුර ගන්නවා. මම ගොඩක් වෙලාට සංස්කරණය කරන ඉස්සර ගොඩක් වෙලාට කතා කරනවා ඉතින් අධ්‍යක්ෂකවරයා සහ ඊළඟ මේ චරිතත් එක්ක මේ රූපගත කිරීම වලදී වෙච්ච දේවල් මේ මේ චරිත කොහොමද යා දකින්නේ, මේ චරිතාරා කොහොමද යා අපිටම උදාහරණයක් ගා මේ ඉන්න සිරිපාල නෙමෙයි මරදාන ඉන්නේ. ඒක මේ සිරිපාලගේ හැසිරීම දෙකක්. ඒතොරේ හැසිරීම අපි අඳුර ගන්නවා. මං කියන්නේ ඒක මොකද අපි මේ පරිසරය මේ 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 මේවත් එක කරන ඝනදෙනුවත් මේක හරි වටිනවා. ඒ කියන්නේ මේ 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 අපි මේ සංස්කරණය දිහා රූප ටිකක් එක්කවගෙන එක විතරක් නෙමෙයි සංස්කරණය කියන්නේ. ඒක කරන්න පැය දෙකකින් මේක ඉගෙන ගත්තාම ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන සියලුම කාරණා වටා තමයි එතකොට අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය එළියට එනකොට ඒකට සංස්කරණ ශිල්පියාගේ දායකත්වය හරියට හම්බෙලා තියෙනවනම් ඒක
පිටපත් රචකයා සතුටු වෙන නළු නිලියන් සතුටු වෙන අධ්‍යක්ෂකවරයා සතුටු වෙන හොඳ නිර්මාණයක් සහ ඊළඟට ප්‍රේක්ෂකයා අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට එතකොට පළවෙනි ප්‍රේක්ෂක වෙන්නේ අපි මම ඉස්සෙල්ලා ප්‍රේක්ෂකයා වෙන්නේ ඒකට මම නිතරම මම ඇත්තටම මම සතුටු වෙන්නේ මම මම සංස්කරණය හරහා ඉස්සෙල්ලා මම සතුටු වෙන්න ඕනේ ඒ කියන්නේ මම අධ්‍යක්ෂකවරයා සතුටු නැත්නම් නෑ මම සතුටු නැත්නම් එතකොට මම හිත ආයි අද සංස්කරණය කළා ඒක සමහරට අධ්‍යක්ෂකවරයා ඉතාලා හොඳින් සතුටු වෙලා නෑ මම සතුටු නෑ මම ගෙදර ගිහිල්ලා හෙට උදේ ඇවිල්ලා ආයි එක වෙනස් කරලා බලනවා මොකද මම පළවෙනිම මම සතුටු වෙන්න ඕනේ මොකද මට වෙන කවුරක් සතුටු කරලා වැඩක් නැහැ මම සතුටු වෙන්නේ නැත්තම් ඉතින් මම හිතන ඒක නිර්මාණයට ඉතා හොඳින් නිර්මාණයක් හොඳ නිර්මාණයක් කිරීමට අවශ්‍ය දෙයක් මොකද අපිට කවුරු හරි ෂේප් කරන්න ඕනේ කියන්නේ රයිට් රයිට් එයා කැමති ඉන්න ප්‍රශ්න ඒක වෙන්න බෑ මම නිතරම මගේ ඉන්න මගේ සහායකින් මම අහන දෙයක් තමයි එයාලා ගොඩක් එඩිට් එකක් කරාම නේ ආයි සතුටුද මේ ගැන එතකොට සමානට උන්නේ නැහැ කිමං කියනවා ඉතින් මට පෙන්වන්න එපා ඉස්සෙල්ලා ඔයා සතුටු වෙන්න ඔයාට විඳින්න බැරි නම් තව කෙනෙකුට ඒක පෙන්වන්න එපා ඒක තේරුවන්නේ ඉස්සෙල්ලා ඔයාට හද සාක්ෂියට ගැනෙන්න ඕන මේ කරපු සංස්කරණ පිළිබඳව හැම දෙයක්ම අයිනලු ඕනම දෙයක් කැමරා ශිල්පියා ඔහු උට ඔහු සතුටු වෙන්න ඕන ගත්ත රූප වලින් එතකොට අනිවාර්යයෙන් මේ ඒ ගුණාත්මක වාවේ ඉහළ තැනක ඒක තියෙනවා මට තියෙන එකෙන් හොඳම එක තෝරගන්න ඉතින් මෙන්න මේ 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 සංස්කරණ මැදිරිය කියන්නේ මේ ඕනම සියලුම දේවල් වල අඩුපාඩු වහලා ඉවර කරන්න තියෙන තැන මොකද අනිත් ගොඩාක් ප්‍රශ්න තියෙන ඉන්නේ මොකද ලොකේෂන් එකට යනකොට හිතේ විදියට සමහර ඒවා රූපගත කරගන්න බෑ එතකොට සමහර නළු නිලියන්ගෙන් ඒ අවශ්‍ය දේ ඇවිල්ලා නැහැ නමුත් එතකොට ඕනුත් බේරගෙන මේ මේක අධ්‍යක්ෂකවරයාගේ හිතේ තියෙන කො නිර්මාණයේ කො විදියෙන්ද ඊට වඩා ශක්තිමත් දායකත්වයක් දෙන්න ඕන සියලුම දේවල් කරන හරි ප්‍රවේශමෙන් සංස්කරණ ශිල්පියා අධ්‍යයනය කර යුතුයි හරි අපි විරාමයක් ලබා ගමු ගීතමය විරාමය කරමින් අනතුරුව කතා බහ කරමු ඉතින්
उपन विमत FM 88.8 सिंह FM सेवन दुंगा से अतु सिदलन एपा कस सिंधुआ किस सिंहवा कन्न एपा विधि तिरेना सिनिरोगी සංසතනයේ විනාඩි 26 දැන් වෙලා උදාරපේ මේ සංස්කරණය ගැන කතා බහ කරමින් මට මේ පුංචි ප්‍රශ්නයක් අහන්න යතුනා මේ ගුරුගේ මහත්මගේ මේ දැන් සංස්කරණය කටයුතු කරන්නේ දැන් අවසානයේදී කැමරා ශිල්පියා ගන්න ඡායාරූපවල කැමරා ගන්න කෝණවල ඔබ කැමති එක ඔබ සුදුසුමයි කියලා හිතන එක කියලා කොයි කවදාකවත් කිසිම දාක ඔය රූගත කිරීම වලට එහෙම නැත්නම් දර්ශන තල වලට ඔබ යනවද අනිවාර්යයෙන්ම නෑ මම ඒක මම හිතනවා ඒක අවශ්‍ය නෑ කියලා මොකද හේතුව අපිට දර්ශන තල වලට ගියාම හම් වෙන්නේ නළුනිය පෞද්ගලික මිත්‍රෝනි මේ මේ මේක ඇතුලේ එහෙම වෙන්න බෑ කියන දර්ශන තල වල ඉන්න මේ නළුනිලෝ මට අදාළ නෑ මට අවශ්‍ය මේ චරිත වලට ආවේශ වෙච්ච මේ චරිත එතකොට මට ඒක මේ රූපහරහා විතරයි මට ඒක ගණදිනුව තියෙන්නේ මොකද දර්ශන තල වලට ගියාම යාළුවෝ ඉන්නවා මිත්‍රයෝ ඉන්නවා හැබැයි මේක මට අදාළ නැහැ කිඳ දර්ශන තල වලට මම යන්නෙම නැහැ මට ඕනේ මේ ගේන රූප රාමු හරහා මේක කොහොමද ගොඩනගන්නේ එතකොට ඒ සඳහා මට අවශ්‍ය වෙන්නේ චරිත ඒ ඒ රූප ඒ කතන්දරේදී හමු වෙන චරිතත් එක්ක විතරයි මම ගණදිනුව කරන්නේ නැතු ඒ චරිතයට රඟපාන නළු නිළියොත් එපගේ කිසි ගණදිනුවක් නැහැ ඒක තියෙන්නේ පෞද්ගලිකව මේ එඩිට් කළ ඉවර වුණාට පස්සේ අපි මේකේ ප්‍රීමියර් ෂෝ එකේදී ඒ වගේ දම්බල අලෝ කියලා කතා කරනවා හැබැයි අරක ඇතුලේ මට ගණදිනුව තියෙන්නේ මම ඒ ඒ අදාළ චරිතත් එක්ක විතරයි මේ චරිතය සාධාරණීකරණ කොහොමද කරන්න කියන එක තමයි මගේ මූලිකම බලාපොරොත්තු අරමුණ संस्करण शिल्पी महाचार्य डेबी सागेन मंगेट वायस तुना लिते वायस අනිත්‍යක ගතේ වයස අනිත්‍යක සිතේ වයස මමත් ලිතේ වයස ගණන් ගන්න එක ලිතේ වයස කියන්නේ උපදිච්ච දවස මට තියෙන්නේ සිතේ වයසයි ගතේ වයසයි විතරයි ගතේ වයස තාම 35න් එහාට ගිහිලා නැහැ මං හිතන්නේ සිතේ වයස තාම තියෙන්නේ 25 විතරයි ඒකෙන් හින්දා හැමදාම තරුණයි ශක්තිය දිනනවා ඉතින් ඒකෙන් හින්දා ලිතේ වයස ඇත්තටම පොඩි මේ සාමාන්‍ය මගේ තරුණ කාලෙත් ඔය බර්ත්ඩේ එකක් මට සමහර එක මතක් කරන්නේ නංගිලා දැන් මම මතක් කරන්නේ මගේ බිරිඳයි මගේ දුවයි බර්ත්ඩේ කෙනා තම අමතක වෙනවා ඒත් වර්ෂ මතක් කරන්නේ නැහැ දිනේ වර්ෂ මතක් කරත් ප්‍රශ්නකුත් නැහැ නමුත් මොකද මගේ මන් දන්න මගේ ගතේ වයස තියෙන්නේ 35 විතර සිතේ වයස තියෙන්නේ 25 විතර ඉතින් ඒකෙන් හින්දා මට මේ දැන් ඉන්න තරුණ පරම්පරාවත් එක්ක ඉතා හොඳින් ගණදෙනු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකයි මොකද අපි දිනපතා යවත් කාලින වෙන්න ඕනේ. සහ මේ අලුත් කණ්ඩායමත් එක්ක වැඩ කරන අලුත් තරණයත් එක්ක. ඒකට තමයි අපි අපේ සිතේ වයස එතන තියාගෙන ඉන්න පුළුවන්. මම හිතනවා මම ඒක දැඩිලස විශ්වාස කරන එක. ඉතින් මම වටා ගොඩක් තරුණයෝ ඉන්නවා මගේ ආයතනයේ. සහ පිටදිත් ගොඩක් තරුණ පරම්පරාවත් එක්ක. සහ මගේ සමකාලීන මිතුරුන් වුණත් සේරම ගොඩක් තරුණ ඒ කියන්නේ ඒ කට්ටියත් ලිතේ වයසේ ඉන්න කට්ටියනේ මේ ගොඩක් කරලා මම ආශ්‍රය කරන්නේ. ගතේ වයසයි සිතේ වයසයි එක්ක ජීවත් වෙන අය තමයි මම වටේ ඉන්නේ. ඉතින් ඒ සඳහා අපි සමහර විට මේ විතක් තොල ගන්න හම්බුණත් ඒක හරහා අපි ගණදෙනු කරන්නේ මේ ලෝකයේ සිනමාව එහෙම නැත්නම් මේ කලාව ගැන සාකච්ඡාවක්. එහෙම නැතුව කොයිලකත් ඒක අපි හිතේ අමාරුවට ඒවා පාවිච්චි කරන්න ගිහිල්ලා නැහැ. හොඳයි. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ හැමදාමත් මේ पूर्वादर्श चरित इनवे क्रियावली संस्करण शिल्पी शिल्पी क्रम यूरोपेट उब वडा इंदिया
ඇත්තටම අපි ගොඩක් මං හිතන්නේ සම්බන්ධයි මේ යුරෝපීය සිනමාවට ඉන්දියාවට වඩා ඉන්දියාවේ සිනමාවට වඩා අපේ මේ වර්ණ සංයෝජනය ගත්තත් අපේ කතා ගත්තත් අපේ පැවතුම් ගත්තත් ගොඩක් මං හිතනවා අපි යුරෝ ඉන්දියාව ළඟ වුණාට ඉන්දියාවට වඩා අපි යුරෝපීය සම්බන්ධයත් එක්ක යුරෝපීය සිනමාවත් එක්කයි අපි බැලුවොත් අපි ගොඩක් ඒකට කිට්ටුවෙන් යනවා ඊට පස්සේ අනිත් එක මම ගොඩක් යුරෝපීය සිනමාකරුවෝ ගැන තමයි මගේ ගොඩක් හැදෑරීම තියෙන විශේෂයෙන්ම මම ඔය මේ වෝටර් මාච් වගේ සංස්කරණ ශිල්පියෙක් ඔහු ශබ්ද සැලසුම් ශිල්පියෙක් සහිත ප්‍රවීණ සංස්කරණ ශිල්පියෙක් ඔහුගේ පොත් රාශියක් කියලා තියෙනවා මම ගොඩක් ඔහුව මේ ගුරු කොටස ලගනව නමුත් ඔහුව මං හදාරමින් यूरोपीय हर फ्रांस इंग्लैंड हर अभी वर्ण अरोमे तभी गुड कपी चिट्ठपटी तीन यूरोपीय बहुम कि इंडिया पाट वार एक इंडिया මම පැත්තක නිතින් ඉන්දියාවේ සිනමාව ගත්තත් ඉන්දියාව කලාව ගත්තත් දැන් අපි ඊට වඩා ටිකක් වෙනසක් මන් දකින්නවා. අහහ. ඉතින් ඒක අපේ චිත්‍රපටි තුලත් අපේ අනිත් නිර්මාණ තුලත් මම හිතනවා ඒක එහෙමයි. එහෙමයි කියලා. හරි එතකම මේ ඩිජිටල් කරන එක අනිවාර්යෙන්ම අපි කතා කරන්න ඕන උදාර. අපි ඒ ගැනත් කතා කරමු චිත්‍රපටි ඩිජිටල් කරන්නේ වෙනවා. එහෙම දැන් බොහෝ බලාපොරොත්තුක් තියන් ඉන්නවා. ඒ කොයි ආකාරයෙන්ද සංස්කරණය පැත්තෙන් ඔබ දකින්නේ? ඇත්තටම දැන් සිනමාව ඩිජිටල් වෙලා ගොඩක් කල් අපි පස්සෙන් ඉන්නේ. ලංකාව ඊටාම ගොඩක් පස්සෙන් ඉන්නේ. කියන්නේ අපි මේ වෙනකොට අපිට තාම සිනමාශාලා සිංහල චිත්‍රපටයක් පෙන්වන සිනමාශාලා 3කට 4කට වැඩි නැහැ ඩිජිටල්. නමුත් මේ වෙනකොට ඉන්දියාව 100%ක් ඩිජිටල් වෙලා ඉන්දියාවේ වර්ණ රසායනන වහලා. ඒ තමයි ඇත්ත. එකයි රසනාගාරයක් අමාරුවෙන් ඉතුරු වෙලා තිනවා. ඒකෙත් දැන් අපිට විතරයි ප්‍රින්ට්ස් ගහන්නේ. අනිත් සියලුම රටවල් ඩිජිටල් සිනමාව සරහා ගිහිලා ඒක නවත්තන්න බෑ. ඒක හොඳද නරකද නෙමෙයි. ඒක ඇතුලේ සිනමාව තිනවා. සිනමාවේට වඩා ගුණාත්මක භාවය අඩුද නැද්ද? ඒක අදාළ නැහැ. නමුත් සිනමාව තුල දැන් ඩිජිටල් වෙලා ඉවරයි. ඉතින් ඒකත් එක්ක අපි යවත් කාලින වෙලා තිනවා. ඒකත් එක්ක ඇත්තටම මම ආයතනයක් හැටියට අපි එතනට අවිලා තිනවා. දැන් අපි 100%ක් ලංකාව ඩිජිටල් වුණොත් දැන් මේ වෙනකොටත් අපි ඉන්දියාවේ යන්න වෙලා තිනවා. දැන් මම හෙට දවසෙත් ඉන්දියාව බලාපොරොත්තු වෙනවා ඊළඟ චිත්‍රපටයේ මහරජ ගැමුණු චිත්‍රපටයේ අවසාන පසු නිෂ්පාදන කටයුතු ඉවර කරන්න. නමුත් මේක ඩිජිටල් වෙලා තිබුණ නම් මට ඉන්දියාවට යන්න වෙන්නේ නැහැ. මොකද මගේ ආයතනය තුල සියලුම දේවල් තියෙනවා. දැන් මගේ ආයතනය ගත්තාම පිටපත අරන් ටීවී එකට ආවම චිත්‍රපටිය අරන් එළියට ගියා. ඒක තමයි ටීම් එක. ඇත්තටම එතෙන්ට අපි හදලා තියෙනවා. මොකද ලෝකේ තියෙන ඒ කියන්නේ ඩිජිටල් සිනමාවේ තියෙන ඒක ඩිජිටල් සිනමාව කිව්වම වරද්ද ගන්න එපා. මොකද ගොඩක් අය ඩිජිටල් සිනමාව කිව්වම ඩිජිටල් මේ කිව්වම සේරම සිනම නැහැ. ඩිජිටල් සිනමාව වෙනයි ඩිජිටල් බ්‍රෝඩ්කාස්ටිං වෙනයි. ඒ කියන්නේ දැන් හැම කැමරාවෙම සිනමා පටයක් හදන්න බෑ. ඒවා තියෙනවා දන්නවා රූපවාහිනී විකාශනය සඳහා ඩිජිටල් කැමරා තියෙනවා සිනමාව සඳහා තියෙනවා. අපි මේක අඳුරගත යුතුයි. ඒක ඒ වගේම ඒකේ මේ මේ ජාත්‍යන්තර ප්‍රමිතීන් එක්ක අපි ඉන්න ඕන. මොකද ඒකට වෙනම ලෝකේ හැදුවා මේ හොලිවුඩ් වල DCI ඩිජිටල් සිනමා ඉනිෂියේටිව් කියලා මේකක් හැදුවා. ඒක ඒකේ තියෙන ප්‍රතිපත් මේවත් එක්ක තමයි අපි ගැට ගැහෙන්න ඕන. ඒක තමයි ලෝකෙම පිළිගත්ත විදිය. ඔය ඉතින් අපි ඒක DCI ප්‍රමිතීන් අනුව අපේ අපේ ආයතන අපි සංවිධානය කරගෙන තිනවා. විශේෂයෙන් දැන් චිත්‍රපටියක යන්නේ දල සේයාපිට පතක් නේද ප්‍රින්ට් එකක්. ඒ වගේම ඩිජිටල් සිනමා ශාලාවකට යන DCP කියන එක ඩිජිටල් සිනමා පැකේජ්. ඒක ලංකාවේ දැනට ලංකාව තුල හදන්න පුරන් අපිට විතරයි. ඒක නැත්නම් ඉන්දියාව යන උනන චිත්‍රපටනේ අපි දැනට එන මහරජ ගැමුණු දැන් යන කුමාරකුමක් මෙන්න චිත්‍රපට කීපක DCP එක අපි හදන්නේ. ඒ කියන්නේ අපිට දැන් 100%ක් ලංකාව ඇතුලේ ඩිජිටල් සිනමා ශාලාව සඳහා යන සිනමා දේවල් තියෙනවා. ඒ සඳහා ප්‍රවීණ අලුත් තරුණ කණ්ඩායමක් මංගාවිනෝ විශේෂයෙන් කල වර්ණ සංයෝජන සඳහා ඔබ කවුරුද දන්න දිනදු ජාගොඩේ කියන්නේ ඔහු මේ රංගන ශිල්පියෙක් සහ ප්‍රවීණ නාට්‍යකරු ජාගොඩේගේ පුත්‍රයා. ඔහු ලන්ඩන් සිනමා ෆිල්ම් ස්කූල් එකේ ඔහුගේ මේ ඩිග්‍රී ඉවර කරලා ඇවිල්ලා මාත් එක්ක සම්බන්ධ වුණා. ඔහු තමයි මේ පැත්ත ගිනෙන. ඔහු ඒ පිළිබඳව ඉතා හොඳ දැනුමක් තියෙනවා. ඉතින් ඒ දැනුම තියෙන අලුත් තරුණ කණ්ඩායම් එක්ක මේක අපි ගමන් මග සකසලා තිනවා ජාත්‍යන්තර සිනමාවට නොදෙවෙනි ලෙස. හැබැයි අපේ සිනමා ශාලා ඒ සඳහා
තවම සූදානම් නැහැ. ඒක ලොකුම අඩුපාඩුවක් සහ ඒකයි මම දන්නේ කොහේ ගිහලා නවතිනවද කියලා. මොකද ඇත්තටම දැන් මේ වෙනකොට ඉන්දියාවේ සිල්ම ලැබ්ස් වහලා මේ එතකොට දැනුත් තියෙන බොහොම පිටපත් ප්‍රමාණයක්. මොකද ප්‍රොඩක්ට් වගේ කම්පැනිස් දැන් සිනමා ප්‍රින්ට්ස් නෙගටිව් පට ගහන එක අඩු කළා. ඒ සුළු ප්‍රමාණයක් ගහනවා. මොකද ගොඩක් සිනමා පටවල පරිශන කටයුතු එතකොට මේ ලයිව් මේ පුස්තකාලගත කියන ඒවට යම්කිසි ප්‍රමාණයක් ඕන. සමහර අධ්‍යක්ෂවරු තාම සමහර කොටස් මිලිමීටර් 35 ගත කළා ඩිජිටල් සඳහා. හැබැයි සියයක් ප්‍රක්ෂේපණය කරන්න කියන්නේ මේ විකාශනය මෙහෙම කරන්නේ ඩිජිටල් ක්‍රමවේදී. එතකොට අපි ඒ සඳහා සිනමා ශාලා හැදෙන්න ඕනේ. එතකොට ඒ සඳහා අලුත් තරුණ කණ්ඩායම් එන්න ඕනේ. දැන් ඔවුන් සඳහා මේක පුහුණුවක් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම ඒකත් මගේ ඊළඟ මගේ සිහිනයක්. මොකද අපි කොහොමද මේ කවුතු කරගත්ත මේ දැනුම සහ අපි ගාව තියෙන සිනම අවශ්‍ය දේවල් ඒක කොහොමද ඊළඟ පරම්පරාවට අපි ඒකට තමයි මේ දවස්වල මම සිතමින් සිටින්නේ. හොඳයි. හරි අපි මේ විරාමයක් ලබා ගමු. ආනන්දනීය සතියන්තය. ලස්සන වන්නට දෙදෙනෙක් ඕනේවී ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනේවී ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙක් ඕනේවී මංජු මංජු විලාමෙන් පසු නැවතත් රිදී තිරේ
සසතුනේ විනාඩි 46 කාල වේලාව අපි මේ රවින්ද්‍ර ගුරුගේ මහත්මාතක කතා බහ කරා වගේම මේ සම්මානයට පාත්‍ර වුනේසම සම්මාන ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්නට ඕනේ. ඔව් මයිලනේ 2001 දී ඔබ සිනමාවට එනවත් එක්කම වාර්තා පිට වාර්තා තබන සම්මාන පිළිනු ජනාධිපති සම්මාන මයිලනේ වසර 7-6 එක දිගට ලබා ගන්න ඔබ. ඔව් 2001 සිට 2006 දක්වා අවුරුදු 7ම ජනාධිපති සම්මානය මට හිමි වෙනවා. එක්කම සරසවි සම්මාන 4ක් තියෙනවා. OCIC සිග්නි සම්මාන නම් තියෙනවා 12ක් 14ක්. ඊට අමතරව රූපවාහිනී සඳහාත් ඒ කාලේ 80 ගණන් වල හම්බෙච්ච හොඳම සංස්කරණ සඳහා සම්මානක් තියෙනවා. ඉතින් නිහතමානීව පිළිබඳ පොඩි සතුටක් තියෙනවා. අපහු හැරලා බලද්දි මොකද හිතෙන්නේ? ඇත්තටම මම අපහු හැරලා බලද්දි මගේ ජීවිතය ගැන මම සතුටු වෙනවා. එකක් තමයි අපි ඒ කියන්නේ තරුණ කාලේ ළමා කාලය ඉමා ඉතා කෙලිදෙලින් ගත කළා. ඊට පස්සේ ඒ වගකීම් ගත්තට පස්සේ ඉතින් ඒවා ඒ ශේෂ්ත්‍රවල රූපවාහිනී ශේෂ්ත්‍රය සහ සිනමා ශේෂ්ත්‍රය තුළ යම්කිසි ස්ථාන හදලා ඒවා සඳහා අලුත් තරුණ කණ්ඩායම් බිහි කළා. අලුත් දේවල් දායක කරන්න පුළුවන් වෙන සිනමාව සඳහා. ඉතින් මම හිතනවා මේ වෙනකන් ආපු ගමන් මඟ ගැන මට සතුටුයි. නිතමානිය මම ඒ ගැන සතුටු වෙනවා. අපිට තියෙන ප්‍රශ්න තමයි දැන් අපේ ඔබේ ශිල්පයේ පිළිබඳව ගත්තොත් එහෙම සංස්කරණය පිළිබඳව ගත්තොත් එහෙම ඔබ කිව්ව කරුණ තමයි උපකරණ තියෙනවා. හැබැයි උපකරණ තිබ්බට විතරක් මදි නිර්මාණශීලීත්වය තියෙන්නට ඕන. අලුත් පරපුර ගැන ඔබ නිරන්තරයෙන් කතා කරන ඔවුන්ට සිනමා වේදියේ සිනමාවේ සංස්කරණය පිළිබඳව හදාගන්නට යම්කිසි ආයතන තිබ්බා නම් රජය මට්ටමින් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? මේ පිළිබඳ ඔබට තියෙන යෝජනා මොනවාද? මොකද අවසන් විනාඩි කිහිපෙ නිසායි පිළිබඳවත් අපි යමක් කිව්වොත් මයිදන වඩාත් හොඳයි. ඔව් ඇත්තටම දැනට තනින් තන යම්කිසි වැඩසටහන් තිබුණා. ඒවා කොයිතරම් දුරට මේ විද්‍යානුකූලව සහ මේ කොයිතරම් ජාත්‍යන්තර මට්ටමේවද කියන එක ගැටලුවක් තියෙනවා. ඒක නිසා මම හිතනවා දැන් ඉන්දියාවේ පුණේ විද්‍යාලය වගේ ඉන්ස්ටිටියුට් එක වගේ යම්කිසි මේ සඳහාම ඌ ආයතනයක් තියෙනවනේ. ඒවා විශ්වවිද්‍යාල මට්ටමින් නෙවෙයි මම කියන්නේ. මොකද විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යයෙක් ගන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා. නේ? ඒක ඇඩ්වාන්ස් ලෙවල් කරලා එතනින් පාස් කරලා ඒක තේරෙයි. ඔහුගේ ගමන වෙනම ගමනක්. දැන් මං ආපු ගමන විශ්වවිද්‍යාල ගමනක් නෙවෙයිනේ. ඒ මාව නම් මම මෙතන නවතින්නේ නැහැ. ඒක විද්‍යා ගුරුවරේ මං විද්‍යාව දැරුවේ තේක වෙන කොහේ හරි ගිහලා නවතලා තමයි ඉන්නේ. මොකද මේ සඳහා තමන්ගේ බෝන් ටැලන්ට් කියන්නේ තමන් උපත්යෙන් ගෙන ආපු දක්ෂතාවය සහජ දක්ෂතාවය තියෙනවා. ඒක මෙයාට එතකොට ඒව තුල අධ්‍යාපනය වෙන පැත්තකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය පොතේ අධ්‍යාපනය නෙමෙයි. එතකොට මෙන්න මේ කණ්ඩායම් එකතු කරන්න පුළුවන් වෙනම ආයතන තියෙනවා. ඒ කියන්නේ ඒක විශ්වවිද්‍යාලකින් දැන් උගන්වනවා තමයි සිනමා පාඨමාලා තියෙනවා. හැබැයි සිනමා පාඨමාලාවට කවුද යන්නේ? සිනමාව ගැන ආදරෙන් ගියම කට්ටිය අතනින් ගිහිල්ලා ඒ කෝස් එක හොඳයි මේක තෝරගන්නවා. එතෙන්ට යනකම් යන්නේ සාමාන්‍ය විදිහ. නමුත් අපි වගේ එන්නේ එතනින් නෙමෙයි. අපි ඉන්නේ මේවා වෙන වෙන මට්ටම් වලින් හදාරපුවා. එතකොට ඔවුන්ට මේ ග්‍රහණය කරගන්න පුළුවන් ආයතනයක් හැදෙන්න ඕන. ඒක ඒවට වෙනම ඒකයි ලෝකෙ තියෙන්නේ. දැන් ලන්ඩන් සිනමා පාසල ගත්තාම ඒක මේ විශ්වවිද්‍යාලය නෙමෙයි. එතකොට පුණේ චිත්‍රපට මේක ගත්තාම ඒක වෙන විශ්වවිද්‍යාල වල තියෙන ක්‍රමයට නෙමෙයි ඉන්නේ. ඒකේ ඒ දක්ෂකම් තියෙන ඒ සුදුසුකම් තියෙන අයට ගිහිල්ලා ඒක හදාරලා ඉන්න පුළුවන්. මම කියන්නේ මේ වගේ ආයතනයක් හැදෙන්න ඕන. සහ මේ අලුත් දැනුම කොහොමද මේ අලුත් පරම්පරාවට යන්නේ කියන එක. ඉතින් එය අපිට පුළුවන් මට්ටමින් අපි කරනවා. මම ඉස්සරහටත් බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකේ සිනමාව හදාරලා ආපු අලුත් තරුණ අය ඉන්නවා. ඕන් එක්ක කවලා මේක කොහොමද ඊළඟ පරම්පරාවට ගෙනියන්නේ කියන එකට අපි දැනට ඒකන හිතමින් සහ සාකච්ඡා කරමින් මේ වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරගෙන යනවා. ඒකම විශ්වවිද්‍යාල වලින් එන ළමයි ශිෂ්‍යෝ ඉන්න මාව හම්බෙන්න නිතරම එනවා මගේ ඇතන. ඉතින් ඔවුන්ට උන් දෙන්න පුළුවන් දැනුම නොමසුරු අපි කිසිම මුදලකින් තොරව ලබා දෙමින් යනවා. ඒක තමයි දැනට කෙරෙන්නේ. නැත්නම් මගේ බලාපොරොත්තුව ඉස්සරහා කොහොමද මේ අලුත්. මොකද අපි සතුටු වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට වෙන දේ තමයි අපි ලංකාවට මේ ඇති කියලා නවත්තර නෑ. එහෙම එකක් නෑ. අපි ලෝක සිනමාවත් එක්ක තරම් කරන්න මම ඉන්නේ එතන. මම පටන් ගත්තෙත් එතනින්. මම කියන්නේ අපි ජාත්‍යන්තර මට්ටමේ සිනමාවක් සඳහා යා යුතුයි. එහෙම නැතුව ලංකාවේ ප්‍රේක්ෂකන්ට මේ ටික ඇති ඒක හින්දා එහෙම දේවල් නෑ. සාමාන්‍ය මම ඒක පිළිගන්නේ නෑ. මම කියන්නේ අපේ සිනමාවත් විශිෂ්ට සිනමාවක් කියලා. ප්‍රේක්ෂකයා විශිෂ්ට ප්‍රේක්ෂකයෝ ටිකක්. එහෙනම් අපි හොඳ ඒ ගුණාත්මක සිනමාව උන්ට දෙන්න ඕනේ. ගුණාත්මක දේ දෙන්න ඕනේ. අපි ඇයි අපි හින්දි සිනමාවට ඒ වගේ හොඳ තියනවා? ඇයි අපේ සිනමාව බැරි දෙන්නේ? කියන්න පුළුවන්. ඒ සඳහා අපිට ඕනේ දැනුම, උත්සාහය, උනන්දුව. ඉතින් ඒක ගන්න ඕන නම් අපිට මේ සිනමාව ජාත්‍යන්තර සිනමාවේ තියන්න පුළුවන්. ඒ සඳහා දැනට අපි
ඒක පෙන්වලා තියෙනවා කරන්න පුළුවන් කියලා ලෝක සිනමාවත් එක්ක ඒ වගේම ජාත්‍යන්තර සිනමාවෙ ඉන්න තාක්ෂණ ශිල්පීන් මා අපිත් එක්ක ගණ දෙනකොට නේද මගේ ආයතනේ මගේ ශබ්ද ශිල්පීන් මම ඒ සඳහා පුහුණු කරලා තිනවා ඔවුන් සඳහා දැනට ප්‍රංශෙන් දෙන්නේ කව ශබ්ද ශිල්පීන් ඇවිල්ලා මෙහි අපේ චිත්‍රපටි සඳහා දායක වුණා ඒ වහරහා මගේ ශිල්පීන් ඒ මේ දරුවා ලබා ගන්න ඕන අද ජාත්‍යන්තර සම්මානට පාත්‍ර වෙන ශිල්පීන් හැටියට ඉන්නවා ලංකාවේ සිනමාවේ හොඳ සම්මාන ගත්ත ශබ්ද ශිල්පීන් ඉන්නවා මාත් එක්ක ඉතින් මම හිතන්නේ මේක අපි මෙතනින් එහාට ගෙනියන්න ඕනේ මේ මේ දූපත් මානසිකත්වයෙන් අපි මිදෙන්න ඕනේ මොකද ඒක අපිට පුළුවන් එහෙම දක්ෂ කණ්ඩායමක් ඉන්නවා දක්ෂ තරුණයෝ ඉන්නවා අපි එතෙන්ට ගෙනියන්න කොහොමද රටක් හැටියට යන්නේ කියන එක තමයි අපි හිතන්න ඕන. කෙනෙක් බලාපොරොත්තුක් තියෙනවා නම් තරුණ පරපුරේ කෙනෙක් ඔබ දෙන උපදෙස මොකද්ද මේ ශාස්ත්‍රයට එන්න කෙනෙක්ට? මේ ශාස්ත්‍රයට එන්න කෙනෙක් ඉස්සෙල්ලාම තමන් ජීවිතය මොකද්ද කියලා හදාරන්න ඕනේ. තමන් ජීවත් වෙන්නේ කොතන පරිසරය. ඒකම මේ මොනම ශිල්පියෙක් වුණා සංස්කරණ ශිල්පියෙක් වුණා කැමරා ශිල්පියෙක් වුණා මේ ශාස්ත්‍රය පිළිබඳ හදාරීමත් එක්කම තමන් ජීවිතය පිළිබඳ ගන්න අත්දැකීම් ඒකම මේක අර නොනැවති ඉදිරියට යාම කියන්නේ අදිෂ්ඨානය අදිෂ්ඨානශීලී ගතිය මේ සියලුම දේවල් එකව කරගත්තොත් මොකද මේ ඇත්තම මේ තාක්ෂණය කියන එක හරිය ලේසියෙන් ගන්න පුළුවන් තාක්ෂණය නෙමෙයි ජීවිතයේ අත්දැකීම කොහොමද ගන්න කියන්නේ කොහොම රසඥතාවය වැඩි කරගන්නේ සංගීතය පිළිබඳ පරිසරය පිළිබඳ මිනිස්සු පිළිබඳ එන්නේ හැංගීම ඒවා දිනු කරගත්තාම අර අරක දවස් 3කින් හොයාගෙන ඊට පස්සේ නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුළුවන් එහෙම නැතුව තාක්ෂණයටම කොටු වුණාම ඒක සංවේදී වෙන්නේ ප්‍රේක්ෂකයන්ට කොයිතරම් දුරට ඒ සංවේදී වෙනවද ඔහුව කොයිතරම් දුරට උද්දීපනය කරන්න පුළුවන්ද එන්නේ ඒ සඳහා තමයි නිර්මාණශීලී ශිල්පියෙක් හැදෙන්න ඕනේ ඒ සඳහා මේ පරිසරය හැඟීම් මිනිස්සුන්ගේ වටපිටාව සතු සිව්පාව ගැන මේ මේ හැම එකක් ගැනම අපි සංවේදී වෙච්ච තරමට අපිට පුළුවන් අතෙන්ට යන්න දැන් අපි අවසන් විනාඩි කීපයටයි මේ එකතු වෙලා තියෙන දැන් මෙලෙසෝයා මේ වගේ සඳයි සෝලංකේරිල්ලේ මේ වගේ ඔබ පටන් ගන්න ඔබේ සිනමා ගමන ඉදිරියේදී අපිට මොන වගේ නිර්මාණ වලදීද ඔබ මුණ ගැහෙන්නේ දැනට චිත්‍රපටයේ දෙයියේ එක චිත්‍රපටයක් එළියට ආවා කොමාක් නොමා කියලා විනෝදාත්මක චිත්‍රපටයක් තව ලබන 20 වෙනිදා 23 වෙනිදා එනවා දුටු ගැමුණු මේ මහරජ ගැමුණු ග්‍රෑන්ඩ් චැන්සලින් ඒක දෙවන්ත සිනමා කාර්යයක් ලංකාව තුල කෙරිච්ච විශාලම ආයෝජනයක් කරපු චිත්‍රපටිය ඒකම අශෝක හඳගම ගැලු චිත්‍රපටිය තාමගේ සිංහල නම නෑ නමුත් ඉංග්‍රීසියෙන් නමක් දාලා තිනවා Let Her Cry කියලා ඒ චිත්‍රපටිය තිනවා එතකොට TVT ආයතනය විසින්ම නිෂ්පාදනය කරපු චිත්‍රපටියක් තිනවා ඒක තිනවා රහසන චිත්‍රපටයක් ඒක අගෝස්තු මාසේ විතර එන්න තිනවා තවත් චිත්‍රපටි දෙකක විතර පෙළ ගැස්මක් තිනවා සංස්කරණය කරන්න තාමයට වැඩ කටයුතු කරේ නැහැ මම හිතන්නේ අවුරුද්දේ සෑහෙන චිත්‍රපට ප්‍රමාණයක් මගේ ආයතනය හරහා සහ මා පෞද්ගලිකව සංස්කරණය කරන චිත්‍රපටි දෙකක් තුනක් ළමන අවුරුද්ද ඇතුලේ ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා සෑහෙන කාර්ය බහුල කාල පරිච්ඡේදයක් තියෙන ඉදිරියටත් නේද ඔව් හැබැයි අද දවසේ අපේ කාලය මෙතනින් ඉවර වෙනවා නමුත් යළිත් දවසක සිනමාවේ හෙට දවස ගැන කතා බහ කරන්න අපි රවින්ද්‍ර ගුරුගේ මහත්මයාට ආරාධනාවක් කරන්න මේ ආරාධනාවත් පිළිගන්න කියලා අපි මේ මොහොතේම මතක් කරන්න බොහොම ස්තුතියි අතන මට මේ කරපු ආරාධනාව ගැන ඔබට නැවත වරක් ස්තුතිවන්ත වෙනවා නැවත හම්බෙමු චිත්‍රපටයේ ගීත එක්කනේ අදට අපි සමගන යන්නේ ගෙහින් එනම් ලබන සතියේ මුණ ගැහමු මම අනෝෂා මම උතාර හස පෑවා යලි හමුවා නිමැති වාරි පවය සරා සින්නේ හස පෑවා යලි හමුවා නිමැති වාරි පවය සරා හස පෑවා යලි හමුවා නිමැති වාරි භවය සරා
ತಿಂಲುವೆ ದೀಪಯಂದಿಲೆ ಆದರೆ ಸಿನಿಮಾ ಸಿನಿಮಾ ಸಿನಿಮಾ